සමිධානන් වහන්සේ ඔබ සමග වනසෙක්වා. ඔබ සමගද වනසෙක්වා. ලුක්තුමාගේ සුදු සුවිශේෂයන පුටාගත් කොටසකි. සමිධානනී ඔබ වහන්සේට මහිම වේවා. ඉන්පසු ජේසුස් වහන්සේ නායම් නම් නුවරකට වැඩියසේක. උන්වහන්සේගේ ශ්‍රාවකයෝද මහත් සමූහයක්ද උන්වහන්සේ පිරිවරාගිය. උන්වහන්සේ නුවර දොරටුවට ලං වූ කල මලමිනියෙක් පිටතට ගෙන ලද්දේය. මල තැනැත්තේ සියමවගේ එකම පුත්‍රයාය. ඇවැන්ද බුවකි. නුවර වැසි විශාල පිරිසක් ඇ සමගාහ. සමිධානන් වහන්සේ ඇ දැක අනුකම්පා කොට හැඳීම නවත්වන්නැයි පදාලසේක. උන්වහන්සේ ලංවී දෙනට අත තැබූසේක. එවිට දෙන උස්සුලන්නෝ නැවතුනාහ. උන්වහන්සේ යෞවනය නැගිටින්නැයි මම ඔබට කියමි වදාළසේක. එවිට මල මිනිසා නැගිට හිඳගෙන කතා කරන්නට පටන් ගත්තේය. උන්වහන්සේ ඔහු සිය මෑණියන්ට බාර දුන්සේක. එකල සියල්ලෝම බියපත්ව ශ්‍රේෂ්ඨ දිවැසිවරේ අප අතර පහළ වී සිටි. දෙවියන් වහන්සේ සිය සෙනඟ ගලවන්න වැඩියසේකයි කියමින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කළහ. උන්වහන්සේ ගැන මේ පුවත මුළු යුදයෙහිද අවට පෙදෙස්වලද පැතිර ගියේය. සමිධානන් වහන්සේගේ ජීවනදායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුමින් වහන්සේට ප්‍රශංසා වේවා. පරිවර්තන මගේ අත ප්‍රමාන්තෙනි. ආදර පුතේ දුවේ ප්‍රමාන්තෙනි. අද දවසේ වචනයයි අපි දැන් අල්ලගන්නේ, අයිති කරගන්නේ. එනිසා මුලින්ම දවසේ වචනය ගැන ඔයාලට චුටි දෙයක් කියා දෙනවා නම් සමහර පුතේ ඔයාලා හිටගෙන ඉන්නවා, මේ පුතේ පුටු ටික එක්ක පිටිපස්සට දෙන්න පුළුවන් නම් කාට හරි. දේශනාව දිගයි, හිටගෙන ඉන්න පුළුවන්. මේ පුටු මෙහි තව හිස්පුච්ච පුටු තියෙනවා, පුළුවන් නම් පුතේ පුටු ටිකක් අරගෙන එහෙන් තියන්න. නැත්නම් ඔයාලට ඉස්සරහට එන්න පුළුවන්. නමුත් මම හිතන්නේ ඉස්සරහට එයි කියලා. එනිසා පුළුවන් නම් කවුරු හරි පුටු ටික දෙන්න, එතන වාඩි වෙන්න පුළුවන් ඔයාලට. හරි. දවසේ වචන කියද්දි මගේ ආදර ප්‍රමාන්තෙනි, මේකේ ලස්සන මොකද්ද දන්නවද? ඒ කියන්නේ මුළු ලෝකයේම පූජාවලදී. තේරුණාද කියනක? මුළු ලෝකයේම පූජා. ඉතියෝපියාවේ, උගන්ඩාවේ, සෝමාලියාවේ මේ ඔක්කොම තැන්වල පූජාවලදී අද මේ වචනයම තමයි හැම තැනම කියවන්නේ. තේරුණාද කියනක? ඒක කොච්චර අපි කනෙක්ටඩ්ද? කතෝලික සභාවක් විදිහට මගේ පුතේ මගේ දුවේ ප්‍රමාන්තෙනි අපි කනෙක්ටඩ්. අපිට ඒ කියන්නේ අපිට හිතුනහම අද ශුද්ධාඥානෝ මේ වචනේ මට ගන්නවා. එහෙම ගන්න එකක් නෙමෙයි. මේක තමයි මුළු සභාවම, කතෝලික සභාවම කියවන වචන මගේ පුතේ. ඒතොර ඒකේ පුදුම බලයක් තියෙනවා. ඒතොර ලංකාවෙම අද පූජා තියපු හැම තැනකදීම තේරුණාද කියන එක හැම තැනකම මේ වචනේ තමයි කියවන්නේ. එතකොට ඒ වචනේ දැන් අපි සමහර වෙලාවට දෙවනාස්ගේ පණිවිඩය ගන්න බුක් ක්‍රිකට් ගහනවානේ. බුක් ක්‍රිකට් දන්නවද? ඒ කියන්නේ ස්වාමීනි අද මට පණිවිඩයක් දෙන්න කියලා. අම්මා බයිනෝ බැනිල්ලකම මම පොළව ගිනිලන්න ආවෙමි ගින්න. අම්මෝ ආයි වෙනම නමුමරියක් තුලක් කියලා ආයි එම්බා පොළොන් වංශයටම ඒකත් මේ තේරුණාද කියන එක. එහෙමත් ගන්නවානේ. දෙවියන්වහන්සේම කතා කරනවානේ. ඔබ බයිබලයේ වචනයකින් වචන වලින් ස්වාමීන් වහන්සේ කතා කරනවා. ඒක කිසි ප්‍රශ්නයක් නෙමෙයි මම කියන්නේ. ඒක ඔයාලා කරද්දි නමුත් මම ආදරයෙන් ඉල්ලනවා ඔයාලට දවසේ වචනයත් එක්ක මෙනෙහි කිරීමකට යන්න. පුරුදු වෙන්න ඒක. දවසේ වචනය. අද දවසේ මට ජේසු කතා කරන්නේ මොකක්ද? සමහරලාට මගේ බර්ත්ඩේ එක තියෙන දවසේදී මම දැන් අවුරුද්ද මුලින්ම ඕඩෝ එක ආව ගමන්ම දැන් මතක් වුණාම සමහරට බර්ත්ඩේ එක දවස තේරුණාද කියන එක. බර්ත්ඩේ එක දවස පෙරලලා කද්ද කියන්නේ? ආ තේරුණාද? බයිබලයේ ඒක ලියනවා. සමහර වෙලාවට බයිබලයේ ලියනවා ඒ තැන. දැන් මම මේකේ මගේ බයිබලයේ ලියලා තිනවා මෙතන 2007 6 මාසේ 21 වෙනිදා ඩැනි කියලා ලියලා තියෙනවා. ඩැනි කියන්නේ ෆාදර් ඩෙනින්ටන්ට, මගේ හොඳම යාළුවේ. ෆාදර් ඩෙනින්ටන් කතා කරද්දී තියපු වචනයක් මගේ සිද්ධිය මතකයි.
එදා කතා කරපු වචනේ තමයි මේ තිබිලා තියෙන්නේ. මදින් ඩැනි කියලා ලේලා තිනා ෆාදර් දැන් ඉන්නේ රෝමයේ මාස්ටර්ස් වලට ගිහිල්ලා තියෙන ડોක්ටරේට් එක කරන්න ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මම ආදර පුතේ එදා දවසේ වචනය එදා දවසේ වචනේ 2007 මට කතා කරපු දෙයක් ඒක. එනිසා පුරුදු වෙන්න මුලින්ම බයිබලයේ දවසේ වචනයත් එක්ක සම්බන්ධ වෙන්න. ශුද්ධාත්මයන්ව මෙහෙවනක මෙහෙවනවමයි. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් නමුත් ආ දවසේ වචනය සබාවක් විදිහට අපි යාව ජීව වෙන තැන සම්බන්ධ වෙන තැන මගේ ආදර පුතේ ප්‍රේමවන්තිනේ. ප්‍රශංසා වේවා. දකුණුවත හැමෝම ඉලට උස්සවන්න ප්‍රශංසා වේවා. හැලෙලුයා. ප්‍රශංසා වේවා. මගේ ආදර ප්‍රේමවන්තිනේ. දුර ඒ අත්දැකීම එහෙම තියෙද්දි ඒ අත්දැකීම එහෙම තියෙද්දි උන්වහන්සේ කතා අද වචනයත් එක්කයි අද මෙනෙහි කිරීම කරන්න. දැන් උනාසී කතා කරනවා බලන්න උනාසී කතා කරනවා දැන් පළවෙනි කියවීම සහ සුවිශේෂයේ අතර කනෙක්ෂන් එකක් තියෙනවා ඒක අපි ගාන්ට ආත්මයන් අතර අල්ල ගන්න ඕනේ ඒක නිකන් ඔහේ ආතක් පාතක් නැතුව ලියලා නෙමෙයි ඒක ඇතුලේ තියෙනවා හරිම ලස්සන කනෙක්ෂන් එකක් දැන් උනාසී කතා කරලා කියද්දි මයාදර පුතේ උනාසී කතා කරලා කියනවා මොකක්ද ආත්මයන් තුල අවයව ගැන කෑ ගහලා කියන්න හයෙන් කියන්න අවයව කියන්න අවයව කියන්නේ parts of the body ඒ කියන්නේ ජීව ශරීරයේ තියෙන කොටස්. එතන මේ ශරීරයේ කොටස් කියද්දි බලන්න ඒකයි මේ නායිනුවර වැන්දබුවගේ පුතාව නැගිට මලමිණියක් නැගිටට සිද්ධියයි. අතර ගත්තාම මොකද්ද කනෙක්ෂන් එක? දැන් අවයව ක්‍රියා කරනවා කියද්දි මම මේක නිතරම අත්දකින්න දෙයක් මොකක්ද? නිතරම අත්දකින්න දෙයක් මොකක්ද? ඒ කියන්නේ හිතන්න දැන් මම කතා කරද්දි මගේ මම දැන් ඉරියව් තිනවනේ දැන් කතා කරද්දි ඉරියව් මේ දැන් ඉරියව් තිනවනේ දැන් ඒක තීරණය කරන්න කවුද දැන් කතා කරද්දි දැන් මෙහෙම දැන් ප්‍රේමවත් සහෝදරයෝ ඔයාලගේ ජීවිතේ මොකද්ද මෙහෙම දැන් එයි මම මෙහෙම කරන්නේ කවුද පණවිඩය දෙන්නේ අතට දැන් අත හිතනවා එහෙම මේකේ මේ වල ඇඟිලි පුරුක්කල මොළ තිනවා හරිද එහෙම නෑ ඒ කියන්නේ මේ පණිවිඩය ටැලි වෙන්න ඕන ඔළුවත් එක්ක. ඔළුව තමයි ප්ලෑන් කරන්නේ. කටට වචන දෙන්නේ. තේරෙනවද කියන එක? මාංශ පේශී වැඩ කරන්නේ. දැන් තේරෙනවද කියන එක? දිව හැරෙන්නේ. මේ ඔක්කොම ඔළුවෙන්නේ. නැත්තම් කටට හිතලා වෙනම කට කතා කරන්න පුළුවන්ද? ඈ. තේරෙනවද? ඒ කියන්නේ ඒක වෙනම කටින් වෙන්නේ නැහැ. ඒක වෙනම යුනිට් එකක් නෙමෙයි. ඒක ඔක්කොම කනෙක්ටඩ් ස්නායු වලින් කනෙක්ට් වෙලා තියෙන්නේ. හරිද? හිතන්නක පුතේ ප්‍රමාණදනි දැන් මම කතා කරද්දි දැන් මම අත දැන් ඩිස්කනෙක්ටඩ් අත දැන් කනෙක්ෂන් එක ගිහිල්ලා හරිද අත කනෙක්ෂන් එක දැන් මූ මගේ මං කියන දේ අහන්නේ නැහැ අත හරිද දැන් මං කියන දේ අහන්නේ නැහැ අත දැන් මොකද වෙන්නේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරියන් ඔබගේ ජීවිතයේ ස්වාමීන් වහන්සේ කතා කරන දේ තේරෙනවද ඔබ ස්වාමීන් වහන්සේ කතා කරන දේ දැන් මම කතා කරන එකට තැලි නැහැ තේරෙනවද හිතන්න කකුලක් තනවන ප්‍රේමවන්ත සහෝදර සහෝදරියන් ඔබගේ ජීවිතයේ ස්වාමීන් වහන්සේ කතා දැන් මේ එකක්වත් අතපය කනෙක්ටඩ් නැහැ එයාලට ඕන විජුම්බරයක් කර කර ඉන්නවා තේරෙනවද ඔබගේ ස්වාමීන් වහන්සේ ඔබට කතා කරන මේ ජීවිතේ කියලාද ඒ කියන්නේ ඩිස්කනෙක්ට් වුණාම වෙන ඩේන්ජර් එක මගේ පුතේ disconnect උනායින් පස්සේ වෙන danger එකක් තියෙනවා. ඉතල අවයව නම් උනාසට connect වෙනවා. අපි බලමු වචනේ එපිස පළවෙනි පරිච්ඡේදයේ 22 වෙනි වගන්තිය. එපිස පළවෙනි පරිච්ඡේදයේ 22 හරි ලස්සනට ස්වාමීන් වහන්සේ මෙහෙම කතා කරලා කියන පුතේ. අපි කෑ ගහලා කියමු. 21 වෙනි වගන්තියේ ඉඳන් අපි ගමු. නෑ 22 ගන්න කමක් නෑ. 22 කියනවා දෙවියන් වහන්සේ කියන්න සියලු දේ ක්‍රිස්තුස් වහන්සේගේ පාදවලට යටත් කර උන්වහන්සේ සභාවේ මහේශාක්‍ය නායකයාණන් කොට පත්කලසේක. ඉතින් මගේ පුතේ ජේසුට යටත් ඔක්කොම හැමදේම ජේසුට යටත්. ඊට පස්සේ බලන්න. ඊළඟ වගන්තිය. සභාව කියන්න උන්වහන්සේගේ ශරීරය ඒ හිසවන සියල්ල බද්ධ කරන ක්‍රිස්තුස් වහන්සේට සම්බන්ධ වූ විට එකම ਸਰව සම්පූර්ණයක් වේ. එක මෙන්න මේ වගේ. පුතේ ඔයාලා 3 දෙනායෙන්. ඔයාලා 3 දෙනාත් එන්න. නියමයි. දැන් ඔයාලා 3 දෙනා මට කනෙක් වෙන්න. අතෙන් අල්ලගන්න. මේ පැත්තේ අතෙන් අල්ලගන්න. දැන් ඔයාලා 3 දෙනාත් අතින් අල්ලගන්න. හරිද? හරිද? දැන් ඔන්න මම කවුද ක්‍රිස්තුස් වහන්සේ? දැන් මම තමයි නායකයා. මම නායකයා. නායකයා මේ ඔකල කනෙක්ටඩ්
තන මම කරන දේ ඔයගොල්ලෝ කරන්න මම වාට කරන දේ වාට කරන්න වාට කරන්න right last හරිද දැන් මූ ඩිස්කනෙක්ට් වෙනවා අත අතරේ අනාතයි සෙට් එකම අනාතයි ඇයි මූ ඩිස්කනෙක්ටඩ් පොබුදේ එක නයි එක නයි තන්න දැන් පවුලක තාත්තා අම්මා ඩිස්කනෙක්ට් වුණොත් ඊටු ටික ඉවරයි හොනේ પરම්පරාව ඉවරයි ඒකේ කනෙක්ෂන් එකේ තියෙන වටිනාකම කනෙක්ට් වෙලා දැන් මේක මම පුතේ ඒ කියන්නේ අපි හිතමු අතක් කැපුණා නම් කොහමද බැලු අතක් කැපුණා නම් ඊට පස්සේ මොකද වෙන්නේ අතර මොකද වෙන්නේ අත මැරෙනවා කැපිච්ච ගමන් මැරෙන්නේ නැහැ තග්ගාලා අයිස්සාලා දාලා තග්ගාලා හොස්පිටල් එකට ගන්න ගියොත් ඔපරේට් කරලා තග්ගාලා කනෙක්ට් කරලා ස්නායු ජොයින් කරලා ෆයිට් එකක් දීලා මේක කනෙක්ට් කරන්න පුළුවන් ඕනම අවයවයක් හැබැයි ටික වෙලාවක් ගියොත් මැරෙනවා ඒ මැරිච්ච අවයවයට පණ දෙන්න යොද ජේසු සුවිශේෂයට ආවේ මගේ ආදර ප්‍රමාන්තෙනි දැන් මැරිලා ඒ කියන්නේ දැන් මේ එතන මැරිලා මේ මැරෙන තැන මොකද වෙන්නේ මැරිණයි කියන තැන ජේසු අද ඒ මරණයෙන් එයාව නැගිටිනවා ජේසු කියනවා නැගිටින්න ඊට පස්සේ ජේසු මොකද කරන්නේ ඒ කැඩිච්ච කනෙක්ෂන් එක ආයි ගන්නවා තිරුණාද කියන එක අද අපිට ඒ කනෙක්ෂන් එක ඕනේ මගේ ප්‍රමාන්තේ thank you පුතේ thank you so much අද අපිට කනෙක්ෂන් එක ඕනේ. සභාවක් විදියට පවුලක් විදියට තාත්තා අම්මා දුව පුතාගේ කාර්යයක් තියෙනවා. පුරුෂාධිපතේ තාත්තා නෑ ඒව නෑ. ඒව හඳමිටි අදහස්. කවුද වඩා උතුම්? පිරිමියා නෙමේ. ගැහැණිය නෙමේ. ක්‍රිස්තුස් වහන්සේ හිස ක්‍රිස්තුස් වහන්සේ හිස ඔබ අවයව තාත්තා අවයවයක් අම්මා අවයවයක් ඒ දෙන්නගේ කාර්යයන් දෙකක් හැබැයි අම්මා ස්වාමි පුරුෂයෙක් බිරිඳක් විදියට මගේ පුතේ ඔබගෙන් බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා අපි ගන්නවා එපිසවරුන්ගේ පස්වෙනි පරිච්ඡේදයේ 21 වෙනි වගන්තිය එපිස 5 21 ප්‍රශංසා වේවා කැගලා කියන්නේ හාලෙලූයා ප්‍රශංසා වේවා එපිස 5 කියනවා ක්‍රිස්තුස් වහන්සේට ඇති කියන්නේ ගෞරවය නිසා එකිනෙකාට යටත් වන්න ජේසුට ඇති ගෞරවයත් එක්ක යටත් වෙන්නේ ජේසු නිසා යටත් වෙන්නේ හස්බන්ඩ් වයිෆ්ද චුට්ටක් එනවා thank you so much පොඩ්ඩක් තියාගෙන බලන්න හරි වගේ නම් මොකද හිමේෂ වගේ නම් තාත් හා තරින්දු අද්දකෙන් අල්ලගන්න හිමේෂ තන්ද මැරි කල කොච්චර කාලද 7 years බබාලා කී දෙනෙක් දෙන්න කියන්නේ දුවයි පුතයි දුවලා දෙන්න හරි ප්‍රේස් ද ලෝඩ් එතකොට දැන් තරින්දු හිමේෂ ජේසු කියනවා ක්‍රිස්තුස් වහන්සේට ඇති ගෞරවය නිසා යටත් වෙන්න love marriage proposal nigan proposal love nigan proposal love nigan mix ekak hari lassanai me praise the lord harida then ekkene mulin vivahe mulin oka echchara prashnayak naha yattat wennan kiyanne ithin ai darling ossuwa pana ukkum patiyo amma edora dinan thrill ekak edora dinan thrill ekak thrill එකෙන් දේවල් කරන්න පුළුවන්. ඒ කියන්නේ excitement එකක් හම්බ වෙන්න යන කිලි පොලා යනවා. තේරෙනවද? ෂර්ට් නම් උච්චර තුරන්නේ කොල්ලෝ. මේක ලස්සනයිද? නෑ මේක හොඳයිද? නෑ ඒක හරියන්නේ නෑ. ඇඳුම් රාක්කෙම ඇඳේ. ඇඳුම් අල්මාරියෙම ඇඳේ. ඊට පස්සේ ස්ටෝර් ගන්න මාර ප්‍රශ්න ඉදින්. තේරෙනවද? ඊට පස්සේ බබා පැටියෝ මම රෝස පාට මල් තියෙන බ්ලවුස් එකක් අඳින්නේ. ඔක කොහමද රෝස පාට තියෙන ගැල මොකක් කරේ අපි දෙන මැච් වෙන්න ඕනේ. තේරෙනවද කියන්නේ? එහෙමනේ. ඒක FI කේදී හරි. හැබැයි බැඳලා ඉන්නේ නැති අපි කියනවා love is blind marriage opens your eyes.
Love is blind, marriage opens the eyes. ආදරේ අන්නයි විවාහය අස්සරින්නේ. ඒ කියන්නේ ඇහැ සිටීස් නාව දකිනවා. 124 hours පේන්න ගන්නවා. ඒ ඩබල් ලයිෆ් එකක් කරන්න බෑ. තේරුණාද කියලා? මම සමහර ලස්සන මනමාලියෝ, ලස්සන මනමාලයන් වෙදින්ම මාස ස්තියද්දි මම කියනවා දැන් අශෝක මාලා, සාලිය, සාලිය දැන් ඔයා අද බලන්න අශෝක මාලාගේ දිහා සමහර අයිලෑෂස් අලවලා තියෙන්නේ. කන්ටැක්ට් ලෙන්සස් දාලා තියෙන්නේ. මට එක පිළිම පුතෙක් කෙනා ෆාදර් මී මට අඳුර ගන්න බැරි වුණානේ. කනේ ඉච්චර කේස් එක තිරනල් ගිනා හොඳ ඔයා ගන්න බෑ ගන්ටැක් ලෙන්සස් දාලා තිරනල් ඉත එහෙම ඉන්නේ තිරනල් කෙසේ වෙතත් දැන් ඊට පස්සේ දැන් ඒ එතනදී දැන් අපි තුමු ඒ දෙන්න මම කියනවා තද බලන්න අශෝක මාලාදියා එන්න ලස්සනයි බුදු අම්බෝ ලස්සන දයස්ගේ නංගිද තේරුණාද කියන්නේ බුදු අම්බෝ ලස්සන ලස්සනයි මාරයි හරිද හැමදාම උදේට කුද්දද්දි කියන්නේ යා කොණ්ඩේ හදලා අය ප්ලග් කරලා අයලෑෂස් අල්ලවලා දත් ටික මැද ලස්සට ගාලා ලිප්ස්ටික් ගාලා ලිප් ලයිනර්ස් ගුඩ් මෝර්නින් ඩාලින් හයි සමහරවිට මල මොහිනි වගේ කුණු කෙල ගඳේ බෑ තේරුණාද කියන්නේ ඒක එහෙම වෙන්නේ නැහැ. එහෙම මේ මේකප් දාලා ඔයාව කුකුත්තන්න බෑ. වැඩ තිනා ගොඩක්. දෙන පුටියුන් ඔස්කොලේ දාන්න මෙවරද වැඩ ගොඩක්. ඒ නිසා පුතේ ඔයාලට බෑ ඔයක ඔය විදිහට මේන්ටේන් කරන්න. ඒ නිසා ඔයාලගේ ෆීලිංගස්, ඔයාලගේ හැඟීම්, ඔය කියන ත්‍රිල් එක, කික් එක, ෆන් එක හිටින්න මැරේජ් එකේ. එතන වෙන පදනමක් ඔයාලගේ අතරට එන්න ඕනේ. වෙන පදනමක් මේක පුංචි මම තරි මගේ පොරසරි මට මම මගදී දෙන්නේ හරි දැන් මේකම ඔයාලා පවුලේ වෙනවයි කියන එකද මේ කියන්නේ සාමාන්‍ය දැන් මොන්නේ දැන් බඳලා 7 වෙනි අවුරුද්දේ දැන් තරින්දුට කේන්ති යනවා හරිද ඉමේෂවයි පහ වෙනවා මගන් ඩ්‍රාමා ගසලා අතාතරි අටෙපම් ඉනිවාසී ඉමේෂ දන්නවා ඔයා කුමාරිෂ තරුණ ජීවිත ෂේප් කරන්න දන්නවා දන්න ඔළුව අරනවා දැන් ෂේප් කරන්න දන්නවා කුමාරි ෂේප් කරලා යාර රස කරි එකක් හදලා කුමාරි එයාගේ විදිය දන්නවා කුමාරි ආය යාළු වෙනවා අද ගයි අල්ල ගන්න දැන් ඉමේෂ වාඩ කේන්තිය ලේසි නෑ අත කොතර අතරි සාමාන්‍ය යාළුව ෂේප් කරගන්න එක ලේසි නෑ සමහර පෙන්ඩන්ට් එකක් වගේ එකක් දෙන්න වෙනවා තුනදි කියන ගණන් වැඩි කෝල්ප දනක කන්න එකක් යන්න වෙනවා සෑහෙන මිල අධිකයි ඒ ෂේප්මන්ට් එක කුමාරි ආය ෂේප් වෙලා අතින් අල්ල ගන්න මම පුතේ මම ප්‍රේමන්තන අපි ගොඩාක් වෙලාවට විවාහ දකින්නේ ඕමන මැරේජ් එක දකින්නේ ඕම කී දෙනෙක් පවුල් වල මම තම සිය දික්කසාද කරනවා කියනවා කී දෙනෙක් කියනවාද කී දෙනෙක් දික්කසාද වුණා වගේ ඉන්නවද කාමර දෙකක නිදිය ගන්න නමට පවුල් account එකේ account වෙනම account maintain වෙන්නේ පඩිය දන්නේ නැහැ wife දන්නේ නැහැ husband phone වල password දවසක් මම දැක්ක වීඩියෝ එකක් දැන් when your wife took the answer your phone හරිද මිනිහා බාත්รูම් එකේ සබන් දාගෙන සාලේ තුවගෙන ඇවිල්ලා මෙම ජඩාංගල වැටෙනවා answer කරොත් නාන්න වෙන්නේ හරිද දැන් මිනිහා බල්බ් එක ගයි කරනවා හරිද බල්බ් එක ගයි කර ෆෝන් එක රින් වෙනවා වයිෆ් ගන්නවා ෆෝන් එක බල්බ් එක හයි කරන ෆෝන් එක තියලා කරන්ට් අදිනවා වගේ මොකද පාස්වර්ඩ් iPhone එකේ පාස්වර්ඩ් ඇයි හිස්ටරි එක ඩිලීට් වෙලා තියෙන්නේ වයිෆ් කෙනෙක් කියනවා අපේ හස්බන්ඩ් ගේ ෆෝන් එක ඔක්කොම එම්ටි ෆාද එත්තිම ඩිලීට් කරලා එන්නේ එච්චර දුරස් මම පුතේ ඔයාලගේ විවාහය මෙහෙම නෙමේ මේක නෙමේ ඔයාලගේ විවාහය ඊට වඩා වෙනස් ක්‍රිස්තුස් වහන්සේට ඇති ගෞරවය නිසා කියද්දි ඔයාලා දෙන්න අතර ඉන්නේ ජේසු පුතේ මගේ අතෙන් අල්ලගන්න හරි ඔයා මගේ මේ ඇඟිල්ලෙන් අල්ලගන්න ඔයා මේ ඇඟිල්ලෙන් අල්ලගන්න චොට කැත් වෙන්න ඔයාලා එකතු කරන්නේ ස්වාමින් වහන්සේ
දෙවියන් වහන්සේ කරන අය මනුෂ්‍යයන් කරන්න බෑ. එකෙන් අදහස් වෙන්නේ අනේ පල්ලිය බැඳා සක්‍රමේන්තුවක් අපේ පවුල කුරුළු කූඩුවක් වගේ රෝසමල් යහනාවක් වගේ life is like a cocoa garden harishok mara samadana mara understanding ekak mara smooth harisu mata sumudu wow sha ane kiri pani walen ether gatta ane therunada kiyana harisho ewana yesu ipadichcha sruddhavu paulema prashna una yesu ipadila ipadenna tanak nathi una augustus caesar adiraja enna kiwa බදු එකතු කරන්න ඒ මහා කාලකන්ණි සැලැස්මට කත් අදින්න සංගණනයකට ජේසු ඉපදෙන්න තනක් නැහැ. එයාලගේ පවුල අරගල වලට මූණ දුන්නා. ජේසුව නැති වුණා. දවස් තුනක් අඳාන හෙව්වා. අගින්ගකම් පේතුරු ජුවම්තුමා ජුසේතුමා දේව අම්මා ඔප්පු කරන්නේ කොබෙයියන් සල්ලි නැහැ. ජේසු හම්බුණා කියලා නම් සඵල වෙන්න බයි. business නැද්ද ලී වඩුරාලගෙන ඉන්නේ අම්මා කොහමද කොරරා මේ මොකද රවතවත මොකද මෙවන් මේ මහල් කොරන වැල්ල කොරරලා වැල්ල මනාව එහෙනම් මේ පැත්ත ලොකුම ජුසේ ෆර්නිචර් හවුස් එහෙම එකක් වෙන්න එහෙම තියනොත් දන්නේ නැහැ මම දන්නේ නැහැ වෙනන්නේ කොහොම වැඩෙක් වෙන්නේ මේ වඩුරුමාව ජුසේ තුමා එහෙමයි කියලා සඵල වුණා ඒවා එනිසා ජේසු මැදට ආවා කියලා ඔයගොල්ලෝ මේ ජේසු මැජික් කාර් එක වගේ ජේසු ඉන්නේ අපේ ප්‍රශ්න විසඳන්න ජේසු ඉන්නවා නම් ඇයි අපිට ජේසු ඉන්නවා නම් මෙහෙම වෙන්නේ ඇයි මට මෙහෙම එහෙම කතන්දරයක් නැහැ ජේසු ඉන්නවා නම් ජේසු ඉන්නේ ඔබගේ බිස්නස් එක සාර්ථක කරන්න නෙමෙයි ජේසු ඉන්නේ ඔබව සඵල කරන්න නෙමෙයි ජේසු ඉන්නේ ඔබව ශ්‍රාවකයෙක් කරලා ස්වර්ගයට අරගෙන යන්න මේ ලෝකේ hina වෙන අය අඬනවා පස්සේ දැන් පෘෂ්ටිමත් ඔබ අඬනවා මේ ලෝකේ සපත් එක්ක ඉන්න කෙනාට ස්වර්ගයක් නැහැ මේලෝකේ පෙරේත කමින් ගොඩ ගහ ගන්න අයිති කර ගන්න ආරණ ස්වර්ගයක් නැහැ. කුරුසියේ ධර්ණ කිනාරේ ස්වර්ගය තියෙන්නේ පුතේ. ඒක නිසා ජේසු ආවයි කියලා. තරිදු වර කේන්තියක් නැතුව තියෙන්නේ නැහැ. වල දෙන්න අතර ප්‍රශ්න ඇති වෙන තියෙන නැතුව තියෙන්නේ නැහැ. වෙනවා. හැබැයි එකතු කරන්න ජේසු. තරිදු කේන්තියනෝ. නම් මොකද වයිගේ? ඉමේෂ අවතාරේ. ඉමේෂ අවතාරේ. දැන් කේන්ති කියලා තියෙනවා. ගොඩක් අය මේ අත අතර ගොඩක් අය අතරින්. ගොඩක් අය එහෙම කියද්දි මේ අත අතරිනවා. මං කියෝ ඉමේෂ අවතාරින මිසක් ජේසු අතරින නෙමෙයි. තරිඳු හරියම විදියට අල්ලන් ඉන්නවා. ඉමේෂ අවත තරිඳු අතරි. එයා නම් ජේසු අතරින් නෝනි. ජේසු අතරින් නෝනි. Thank you so much. Thank you so much. ඔයාලගේ ජීවිතයේ වා දික්කසාද වෙනවා කියලා කරද්දි පාච්චල් කරන්න කාවද කියලා අද ඉගෙන ගන්න. එකයි දික්කසාදයේ ස්වභාවයෙන් විශ්වාස කරන්නේ නැහැ. දික්කසාදයට අවසර දෙන්නේ නැහැ. එහෙනම් අර ආයි දෙපාර බැන්ද කොහමද? අර ගායකය අර නළුවා නිලිය අය බැන්ද කොහමද පල්ලි? ඒක ගිලා අහගන්න. ඒක මම දන්නේ නැහැ. හැබැයි ස්වභාවයේ දික්කසාද සභාව තුල ඔප්පු කරන්න ඕනේ ඒක විවාහයක් නෙමෙයි ඒක විවාහයක් නෙමෙයි කියලා ඔප්පුනහම විවාහයක් වෙන්න ස්වභාවික ලිංගික එකතුවක් තියෙන්නට ඕනේ සම්පූර්ණ කැමැත්ත තියෙනවා consent and conjugal union ඔය දෙකම වුණා නම් ඒක විවාහයක් කෙනෙක් ප්‍රෝඩාවක් කරලා වංචාවක් කරලා විවාහ වුණා ඒක විවාහයක් නෙමෙයි ඒක දුර්වලතාවයක් තියෙනවා ලිංගික ජීවිතයේ දුර්වල දුබලතාවයක් තියෙනවා ඒක විවාහයක් නෙමෙයි අර දෙකම සම්පූර්ණ වෙනින් පස්සේ ඒක විවාහයක් ඒක කාටවත් වෙන් කරන්න බෑ දික්කසාද කරන්න බෑ මගේ ආදර පුතේ දැන් ඔන්න මොකද වෙන්නේ දැන් ඔය සුදු ස්වාමීලා හිටියේ මේ මේ පල්ලියේ තින්න තිස්සර අපි වගේ අපි අපිට වඩා ටිකක් පොඩ්ඩක් කලුයි මගෙන සුදු ස්වාමීලා හිටියේ ඔය ෆ්‍රෙන්ච් එහෙම මතකයිනේ පරණ අයට මතකද සුදු ස්වාමීලා හරිද? දෙයාලා සිංහල කතා කරන විදියක් තියෙනවානේ. ඒ කාලේ දැන් කපල් එකක් අවුදුරට ඉන්න බෑ කියලා ෆාදර් ගාවට ඇවිල්ලා ගවලු. ෆාදර් ගාවට ඇවිල්ලා ගවලු. ආශිරි පන්නේ ඉන්න එක තියෙනවා පුතේ. ආ තියෙනවා. ඒක අරන් එන්න. ෆාදර් ගාවට ගිහ ෆාදර් මට මේ යෝධියෙක් එක්ක ඉන්න බෑ. දික්කසාද වෙන්න ඕන කියලා. තොපෙට දික්කසාද වෙන්න ඕන නම් තොපි එදා මගුලට එකගෙන ආව ඔක්කොගෙන එකගෙන වරයෝ කිව්වා. හරිද? දැන් ඔන්න ටෙලිග්‍රෑම් ගහලා ඔක්කොම ආවම දැන් හරි. තොපි දික්කසාද වෙන්න ලෑස්තිද? ඔව් පියාණනි. එහේ පියාණනි.
ආ තොපි දැන් ආ ගරාදි වැට ඉස්සරහා බඳින්න ඉඳගත්ත වගේ ඉඳගනියු කිව්වා. ඊට පස්සේ මොකද වෙන්නේ? ෆාදර් කිව්වලු දැන් මේ මගද මේ තබක්ක තටි. හරිද? ආසිරි පෑන් ඉන්නේ නේ. හරි. ගීතිකා ගන්නම දෙවන් පහන් මිනගා ශුද්ධාත්ම ගීතිකා පටන් ගන්න කිව්වලු. හරි. දැන් ඔළුව අද්දක වැඳගෙන ඉස පහත් කරගනියු කිව්වලු දෙක්ක සාද කරන්න. මහදොතර අත්ම මකල්ල. දැන් දෙවන් පහන් මිනින අරගෙන බැත බදලා දුන්නලු මිනිහාගේ ඔළුවට තාංගල අජම්මා කියලා දැන් මෙහෙම දෙනවලු මෙහෙම දෙනවා ඊට පස්සේ මනමාලේ දෙනවා මම වයිෆ් එක කියලා තට්ට පඩ ගාලා හතර පහක් අර ඔළුව තඩි අම්මා අයියෝ අම්මා කියලා දැනෙද ඊට පස්සේ දැන් අර 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 අත් දෙක ආය අල්ල ගත්තලු අයියෝ අයිය 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 දැන් වදිනවලු තඩ බැන ගන්න දැන් කොන්දරට වදිනවලු මෙහෙම වදිනවා අත්තට ගන්න බැරිම තන පාද මොනවද පාද කරන්නේ දික්කසාද කරන්නේ නේ කිව්වේ තොපිට දික්කසාද වෙන්නම් තොපිලා දෙන්නගෙන් එකෙක් මැරෙන්න ඕන කිව්වලු මැරෙනකන් ගහනවා මුලින් මැරෙනන් පස්සේ ඊළඟේ කර දික්කසාද දිනවා කිව්වලු එතකන් දික්කසාද යන්නේ නැහැ කිව්වලු මගේ පුතේ කතෝලික සභාවේ දික්කසාදයක් නැහැ ඔබ එකතු කරන්නේ ක්‍රිස්තුස් වහන්සේ ඔබ එකතු කරන්නේ ක්‍රිස්තුස් වහන්සේ එනිසා ඔබේ වචනේ ගම් 25:21 ප්‍රශංසා වේවා හාලෙලූයා ප්‍රශංසා වේවා එපිසු බය 21 කතා කරලා කියනවා බලන්න ක්‍රිස්තුස් වහන්සේට ඇති ගෞරවය නිසා කැගල ගියා එකිනෙකාට යටත් වෙන්න ජේසු නිසා මට ඔයාව පෙන්වන්න බෑ වාගේ මේ හැසිරීම මට ආස නැහැ හැබැයි ජේසු නිසා මං උදේ කැම ටික ආදරෙන් හදලා වාඩ දෙනවා ඔයා අර අනියම් බැඳීම ඔයා කාදයක චැට් කරන්නේ හැබැයි ජේසු නිසා මං ඒ දේ කරනවා බීලා එනවා මට අප්පිරියම ජේසු නිසා එකටක කියාගෙන කට ගහගෙන යනවා ජේසු නිසා මං දරා ගන්නවා ඔයාලගේ ජීවිතේ මේ කනෙක්ෂන් එක ඕනේ මේ කනෙක්ෂන් එක ඕනේ මගේ පුතේ මගේ දුවේ ප්‍රේමාන්තේනේ ජේසු නිසා අර රිලිජන් නිසා රිලේෂන්ෂිප් මගේ ආදර පුතේ මගේ ප්‍රේමාන්තේනේ අපේ දහම සම්බන්ධතාවයක් රිලේෂන්ෂිප් ජේසුව නැති වෙන්න ඔබ මැරිච්ච කෙනෙක් හරි මැරිච්ච කෙනෙක් නම් පුතේ ආයෙන්න තුන් දෙනාම දුවලෙන් ඩග්ගලෙන් මැරිච්ච කෙනෙක් නම් ඒ කියන්නේ මොකක්ද මැරිච්ච කෙනෙක් ඒ කියන්නේ කනෙක්ෂන් එකේ ඉන්නේ නැද්දි දැන් ඔයාලා මට ඕන දේ කරන්නේ දැන් ඔයාට ඕන දේ කරනවා කෙනෙක් ඔයා කරන් මොනවාරි කරන් මොනවාරි කරන් මොනවාරි කරන් අර ඇත්ත දෙක අල්ලගන්න වා අද ඒ අත අරගෙන වා දැන් මේ මේ ඔයා කරන් ඔයා කරන් මොනවාරි කරන්න දෙයනේ හරි දැන් ඔය කරන එක ඔයාලා කරන් හැබැයි ක්‍රිස්තුස් වහන්සේ වෙන දෙයක් කරන්න ඔයා කරන්න මොයි ආරෂෝ මොනවාරි කරනවා disconnected අපි ගෙදර පූසෙක් ඉන්නවා thank you පූසියෙක් ඉන්නවා ඌට ඌට අපි කියන්නේ බල්ලෙක් ඉන්න ඌ කියුටි පූසා බියුටි හරිද ඌ පැටිය කාලෙම මං හිතන්නේ ලොකු පූසෙක් අතවර කරලා ඌට පැටව හම්බෙන්න ගිහිල්ලා මෙච්චර සයිස්සාම ලොකු වෙලත් නැහැ දවසක් මූ හුණෙක් වැල්ලුවා මම කුස්සියේ පොඩි පෑන්ට්‍රියක් තියෙනවා ඒකේ මම මොනවද කෑම වගේ කඩාගෙන ඇදි හුණව ඇල්ලුවා හුණව අල්ලපු ගමන්ම හුණ බේරෙන්නේ කොහමද පුතේ හුණ බේරන විදියක් තියෙනවා ඌ කෙලින්ම ඩිස්කනෙක්ට් කරනවා නැට්ට නැට්ට නටනවා නැටිල්ලක් කොහමද හුණ යනවා හුසා ඩිස්ට්‍රැක්ට් වෙනවා නැට්ටත් එක්ක හුණ ගිහිල්ලා disconnect වුණා කියලා නැටිල නතර වෙන්නේ කුකුල්ලු ඉස්සර මැරුවේ බෙල්ල කපලා දැන් තමයි උඩුවට ගහලා මරන්නේ බෙල්ල කපුවයින් පස්සේ කුකුලා උඩුවට ගැහුවමත් එහෙම තමයි ඒ කියන්නේ ගහපු ගමම කුකුලා කොහොමද කෙලින්ම තටු දෙක වැඳගත්තා එහෙමද කියන අන්තිම මරණේ පෙර යාඥාව කියන කකුලා ගාබු ගමම්ම ඔළුව ඩිස්කනෙක් වෙච්ච ගමම්ම මූ තාට්ටෝ ගාලා පැටට පට ඡට මට හැම තැනම අපි ගිහිල්ලා වෙනම ඇහිඳන් ගන්නවා ගිහිල්ලා වුවා අපි කියනවා ඒකට ඉංග්‍රීසි වලින් හෙඩ්ලස් චිකන් කියලා හෙඩ්ලස් චිකන් පුතේ ජේසුගෙන් ඩිස්කනෙක් වුණාම අපි දඟලනවා දඟලිල්ලක් රංගනවා රැංගිල්ලක් පිස්සෝ පිහාට්ටෝ වගේ
දේවල් ඔබ ජේසුගෙන් කනෙක් වෙලා විශ්ව සාර්ථක කරගන්න බැරිද? පුළුවන්. ලංකාවම ගේතන ගොවතරම් පුළුවන්. නේ? යටි මදි වලින් වැඩ කරගන්න පුළුවන්. කන්ටැක්ට්ස් වලින් වැඩ කරන්න පුළුවන්. ඔබ චන්දර කෑගාලා ඊට පස්සේ ජේසුව නැ ලංකාවේ සාර්ථක වෙන්න. මගෝඩි වැඩත් එක්ක ගොඩ යන්න පුළුවන්. ව්‍යාපාරයක් විදියට. ජේසුව නැතිලා ජේසුව නැතුව ඔබට සාර්ථක වෙන්න බැරිද පුළුවන්. සාර්ථකත්වය මනින්න එපා කනෙක්ෂන් එකෙන්. හොඳින් නැත්තම් නරකින් ගොඩ යන මිනිස්සු ඉන්නවා. පැවැත්ම වෙනම ගදන්දරයක්. එනිසා මගේ ආදර පුතේ මගේ ආදර දූ ඔබ අදහන්න මම ඩිස්කනෙක් වෙච්ච කෙනෙක්ද? පවුලක් විදිහට මම ඩිස්කනෙක් වෙලාද? මම යාඥාව කඩාගෙනද? තාත්තා කෙනෙක් විදිහට, අම්මා කෙනෙක් විදිහට, ස්වාමිපුරුෂක බිරිඳක් විදිහට ඩිස්කනෙක් වෙලාද? මගේ ආදර පුතේ මගේ ආදර දූ එනිසා අද වචනය, අද ජේසුගේ වචනය වලව දයාබරව අත තියෙන වචනයක්. අද අපි මුල් කොටස මෙතනින් අවසන් කරනවා. මම දේශනාව ඉදිරි කොටස ගන්නම්. මෙහෙ ඇතුලේ මගේ ආදර පුතේ. එනිසා අදහන්න මම මේ ශරීරයේ අවයව වලින් වෙන් වෙච්ච අවයවයක්ද? මම ජේසුට කනෙක් වෙච්ච කෙනෙක්ද? ජේසුගේ හඬ ඇහෙන කෙනෙක්ද? ජේසුගේ මග පෙන්වීම ඉන්න කෙනෙක්ද? ජේසුව අල්ලගත්ත කෙනෙක්ද? මට ජේසුව තේරෙනවද? මගේ ආදර පුතේ මගේ දුවේ, එතනින් අද අපි හිතන්න නතර වෙමු. ඒ දුර්වලකම දුබලකම අද අපි අල්තාරයට අරගෙන යන්නට යනවා. දිව්‍ය පූජාවේ දෙවනි කොටස අපි, මම එකයි මේ මේසෙ මෙතනට ගේන්න කිව්වේ, රීඩින් ස්ටෑන්ඩ් එක මෙතනට ගේන්න කිව්වේ. මේ ඇවිල්ලා දේව වචනයේ කොටස, මේ ඇවිල්ලා අල්තාරය යාගික පූජාවේ කොටස. දැන් මේ වචනය තමයි මාංශගත වෙන්නට යන්නේ. ඒ මාංශය තමයි ඔබ ලබන්නට යන්නේ. අද දවසේ මේ වචනය මම අල්ලගමු. ජේසුත් එක්ක මගේ කනෙක්ෂන් එක මම අහමු. ජේසු එදා නායම් නුවර වැඳපුගේ දෙන්නට ඒ පුතාගේ මලකන්දට අත තිබ්බා වගේ අද මගේ අත තියන්න නෙමෙයි යන්නේ. ජේසු කෙලිම මගේ මැරිච්ච තැනට එන්නට යනවා. ජේසුගේ මැරිච්ච තැනට ඇවිල්ලා මට පණ දෙන්නට ඒ සප්‍රසාද ජේසු මගේ ඇතුළට එන්නට යනවා. ජේසු අපි ලබා ගන්න එහෙම අරමුණකින්. මගේ ආදර පුතේ මගේ ආදර දූ, හැම පූජාවකම වටිනාකම එතනයි. ඔබ අද ඔබ පඳුරු පිදීමේ ගීතිකාව කියද්දි ඔබ අද කලෙක්ෂන් එකක් නෑ, ඉරිදා පූජාවේ කලෙක්ෂන් එකක් තියෙනවනේ. ඒතර ඔබ දායක වෙනවා. ඔබ පඳුරු දානවා කැටේට. එක විතරක් නෙමෙයි, ඔබගේ ජීවිතය දාන්නට ඕනේ, මේ අල්තාරේ තියන්නට ඕනේ. දිව අභිරහස් කරන වෙලාවේ මම පුතේ ගන්න අර කුසලම සිබෝරියම ගන්න පූප තියන්නේ. සිබෝරියම ගන්න. මේ සිබෝරියම එක මේ අල්තාරේ තියෙන ප්‍රේමාන්තේනේ. මේ සිබෝරියම එක මතට පියතුම අත තියලා යාඥා කරනවා. ඒතර මේක උනාසගේ ශරීරය බවට පත් වෙනවා. කබඩ් එකේ තියෙනවා තව පූප තියෙනවද? තව කබඩ් එකේ තියෙනවද පූප තියෙනවද? මං අහන්නේ තියෙනවනේ. එතන මෙතන මම යාඥා කරද්දි කබඩ් එකේ දිව අභිරහස් වෙනවද? කොටිම්ම කියනවනම් හිතන්න, සමහරවල් පූජාවල සිබෝරියම් තියන්න අමතක වෙනවා. ඒ සිබෝරියම් එක අරමේස තියනවා පුතාට අමතක වෙනවා. පූජාල සමිති ළමයාට ඒක මෙතන තියන්න පියතුමා යාඥා කරනවා. අතන එක දිව අභිරහස් වෙනවද? වෙනවද? ඔයා අල්තාරයෙන් තියන දේ වෙනස් වෙයි. හිතේ තියාගෙන ඉන්න දේ වෙනස් වෙන්නේ නැහැ. ඒකයි පූජාවට මුකුත් වෙන්නේ නැහැ. මරණකම් පූජා වෙනවා ජීවිතේ දෙන්නේ. අපි කියනවා ආවෝ කියන්න. හයියෙන් කියන්න ආවෝ. හයියෙන් කියන්න ආවෝ නෙමෙයි ආවෝ. ආවෝ ලැබුවෝ ගියෝ කතෝලිකයෝ මුකුත් නැතෝ. පාස්ටර් සර්කල් මෙහෙවල සුව වෙනවා. සාර්ථක වෙනවා. අපේ අය පන කඩාගෙන දුවනවා. පූජාවේ නෑනේ. පූජාව මුකුත් වෙන්නේ නෑනේ. එන බෝරින්. හා කිසිද වෙන්නේ නැත්තේ ඔබ දෙන්නේ. ඔබ සම්බන්ධ වෙන්නේ, සහභාගී වෙන්නේ. ඒක ඔබගේ ජීවිතයේ බිඳිච්ච තැන යල්තාරෙන් තියන්නේ. පූජාවේ මැජික් නෑ පුතේ.
මැජික් නෑ පූජාව තුළ ඔබ වෙනස් වෙන්න යටින් අපි කියනවා දිව අභිරහස් කරද්දී මේ පූපය මතට අත තියලා යාඥා කරද්දී මේක මොකද්ද වෙන්නේ ජේසුගේ ශ්‍රී ශරීරය වෙනවා පේනවද පේනවද ශරීරය වෙනවා පේනවා එතන ඔබ ලබද්දී ලේ රහක් වෙනවද දිව හැපුණොත් එයි නේ එහෙම නැතුව ලේ රහක් වෙන්නේ නැහැ නිකන් සාමාන්‍ය කූපයක රහ එන්නේ ඒකට අපි වෙනස් ඒකට අපි කියනවා විද්‍යානුකූල ඒක අපි කියන වචනයක් තියෙනවා අපි කියනවා ට්‍රාන්ස්සබ්ස්ටැන්සියේෂන් කියන්න බය නෝ මට සෑහෙන අමාරු නේ ඒක ඉගෙන ගන්න ට්‍රාන්ස්සබ්ස්ටැන්සියේෂන් ඒ කියන්නේ වෙනසට අපි කියන තියොලොජිකල් වර්ඩ් එකේ එක ප්‍රේමාන්තය. එතකොට දිවාභිරහස් වෙද්දී පූපයේ හැඩය වෙනස් වෙන්නේ නැහැ. පාට වෙනස් වෙන්නේ නැහැ. ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. රස වෙනස් වෙන්නේ නැහැ. හැබැයි ඇතුළෙන් අපි කියන සබ්ස්ටන්ස් චේන්ජස්, ට්‍රාන්ස් සබ්ස්ටන්ස්, සබ්ස්ටැන්සියේෂන්, එසන්ස් රිමේන් ද සේම්. එකන පූපය හැඩය රසය පාටය ඔක්කොම තියද්දි ඇතුලෙන් මේක උනාස්ගේ ශරීරය වෙනවා ඒ වගේ තමයි ඔයාලවත් ඒ වගේ තමයි ඔයාලවත් ඔයාලා අල්තාරින් තියන දේ මැජික් එකක් වගේ ෂූවා නෑ ටික 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 මගේ ආදර ප්‍රේමාන්තේනි එක වෙන්නේ ටික ටික අපර ආරම්භයේ කිව්වා මගේ තාත්තා අවුරුදු 30 ගණන් බිව්වා මම ගිය මාසේ මාස දෙකකට කලින් ලේවැල්ල රිට්‍රීට් හවුස් එකේ මම ජාතික තරුණ අධ්‍යක්ෂක ප්‍රියතුමා නිසා මට යන්න කිව්වා යූත් එකේ ඇඩික්ෂන්ස් ගැන ප්‍රෝග්‍රෑම් එකක් කියා දෙනවා ඒකේ දැනුවත් කරන්න මම ගියා සතියක රිට්‍රීට් එකකට දැනුවත් කිරීම වැඩසටහනකට ඒක කිව්වා බීමත්කම ගැන කතා කරද්දි ඇඩික්ට් වුණොත් හැබිට් එකක් පුළුවන් පුරුද්දක් විදිහට බොන එක නෙමෙයි ඇඩික්ෂන් එක කියන්නේ බිව්වේ නැත්තම් ඉන්න බෑ එහෙම අයට උත්තර නැහැ. සෙන්ට් එකකට යවලා එයාලව පුනරුත්ථාපනය කරන්න ඕන කියලා. මං අත විශ්වාස. මං ගාව අපේ තාත්තා අවුරුදු 30 කන බිපු කෙනෙක්. එයා කවදාවත් සෙන්ට් එකකට ගිහිල්ලා නෙමෙයි බොන එක නතර කරේ. එයා හැමදාම සප්‍රසාද ලැබලා ජීවිතය වෙනස් කරගත්තේ. එයා මට කියලා දෙනවා. මොකද අන්තිම කාලේ මම ස්වාමීන්වන් පස්සේ ආපෝචාන්නේ කරන්නේ මට අපි දැන් කතා කරන්නේ වෙන ලෙවල් එකක. මම දැක්කා යාගේ ස්ට්‍රගල් එක ජේසුත් එක්ක බිමත්කම අතාරින්න මාර ෆයිට් එකක් දුන්නා. ජේසුව ලබ. පුතේ මම ස්වාමි කෙනෙක් වෙන්න පුළුවන් කෙනෙක් නෙමේ. මම ස්වාමි කෙනෙක් වෙන්න පුළුවන් සුදුසු කෙනෙකුත් නෙමේ පුළුවන් කෙනෙකුත් නෙමේ. මම හයිපර් කැරක්ටර් එකක්. එක විදිහ දැන් දැනුත් ඒකද පේන්න. මේ හයිපර්. තේරුණාද? එකතන ඉන්න බෑ කැපිච්ච පණුවෙක් වගේ. ඒවිල මේ භක්තියද මේ හොඳේ ඒ හැටි ඇඟේ එනර්ජි වැඩි එතකොට පුතේ මට ස්වාමි කෙනෙක් ඉන්නවා අපේ අම්මට ඒ කියන්නේ ගහලා හදන්නත් බෑ ආදරෙන් කියලා හදන්නත් බෑ මාව මට මාව කන්ට්‍රෝල් නෑ දෙහිවල ගියේක ලොකු වාසනාවක් ඇයි දන්නවද දෙහිවල උඩ තට්ටුවකන ඉන්නේ ළඟ ගෙවල්නේ අපේ අම්මා ගහන්නෙද්දිම මරණෝ කියලා කෑ ගහනවා මරණවා ළඟට එද්දි මරණෝ කියලා මම මාර ප්‍රජාතික බාවදි ගහරද දැන් සතිය දවස් පහ ඉඳලා තාත්තට මාර බයයි තාත්තට සිකුරාද තමයි යන්නේ හරිද ළඟරදී මරණෝ කටවනෝ ළඟද මරණා දැන් වතමට පිටාවේ නඩු දායිනේ ගහගන්න බෑ අම්මට මට බ්‍රහස්පතින්දා වෙද්දි මං දන්නවා දැන් සිකුරාද දිනනක යංගකටතර යංග තාත්තට දෙන්න බ්‍රහස්පතින්දා වෙද්දි මාම ශුද්ධාත්ම අනුභවයෙන් පිරෙනවා පොල් ගානවා අතු ගානවා අම්පේ අම්මට අමතක වෙනවා තිරුණාද කියන්නේ මගේ ආදර ප්‍රේමන්තේ මේ වගේ ස්ට්‍රැටජිස් පාවිච්චි කරේ සමහර වෙන දඟ ළමයි මගේ ගාවට එක්කන් ආව මට ලොකු ආදරයක් දැනෙනවා ෆාදර් කියන දේ අහන්නෙම නැහැ ෆාදර් එක විදිහට ඉන්න බෑ මොකද මම දන්නවා ඒ කට්ට බැරිම තර මං කියනවා අපේ අම්මට මං කෝල් එකක් කරන් දෙන්න වට බලාපොරොත්තුවක් ඇයි කියලා ඔයා මේ අවවාද දෙන්න එක්කන් ආව එක්කන විතරක් බොඩා බරපතලයි කියලා. අපේ අම්මා මට කිව්වා මගේ ප්‍රමාන්තේරි පුතේ හැමදාම ලබන්න. හැමදාම ලබන්න. මම ජීසුස් හැමදාම ලැබුවා මම ප්‍රමාන්තේරි.
ඒකනම් පුතේ මං කරා. සෙන්ට් පීටර්ස් එකේ අපිට වාසනාවන්ත ඉස්කෝලයක්. උදේහාමට පූජාව තියෙනවා. ඉන්ටර්වල් එකේ ආයි පූජාවක් තියෙනවා. උදේ පූජාව මිස් වුණොත් ඉන්ටර්වල් එකේ පූජාවට යනවා. එහෙම බැරුණොත් හැමමට දෙහිවල සෙන්ට් මෙරිස් එකේ පූජාව තිබ්බයි එකට යනවා. දවස ගානේ ජේසුව ලැබුවා. දවස ගානේ. අද මම දවස ගානේ පූජාව තියෙන ස්වාමි කෙනෙක්. දවස ගානේ. අද මෙතනට එද්දි මං අහලා කන්ෆර්ම් කරගෙන ආවා මට පූජාව තියෙනවද? නැත්නම් මං බිෂප් හවුස් එකේ පූජාව තියලා එන්නේ. මාව වෙනස් වුණේ එහෙම. මගේ තාත්තා වෙනස් වුණේ එහෙම. සප්‍රසාදික වෙනසක්. මැජික් වගේ එහෙම නෙමෙයි. හෙමින් යටින් උනහසේ වෙනස් කරනවා. වෙනස් වුණාද කියලා තේරෙන්නෙත් නැහැ අන්තිමට ගත්තාම. පූජාව තුල වෙන ප්‍රතිහාර වලට හිතා ගන්න බෑ. ඒ නිසා ඒවා මේ අපිව ફોකස් වෙන පිම්බෙන ප්‍රතිහාර නෙමෙයි. ජීවිතේ කැඩෙන බලයක්, වෙනස් බලයක් ඒක. ඒ බලේ පවැත්මක් තියෙනවා. ඒ සෝඩා බෝතලයක් පිපුරනවා වගේ සුව වුණා අනාත වෙන්නේ නැහැ. ඒක ටික ටික උනහසේ බවමව සම්ප්‍රසාදික ජීවිතයකට අරගෙන යනවා. ප්‍රතිහාරය වෙලා වැඩක් නැහැ. ආදරය කරන්න බැරි නම් එනිසා මගේ ආදර ප්‍රමාන්තෙනි අද කියවීමේ අවසානයට ගන්න. අද පළවෙනි කියවීමේ අවසානයේ මෙන්න මෙහෙම දෙයක් කියනවා. ඒ කියන්නේ මේ කනෙක්ෂන් එකේ ලස්සනම දණක් මම ඔබට වෙන ප්‍රතිපත්තියක් ගැන කතා කරනවා. බලන්න වචනේ ගන්න. මම ඔබට වෙන ප්‍රතිපත්තියක් දෙනවා කියනවා කියලා. අද පළවෙනි කියවීමේ දෙවෙනි කොටස කියනවා. බලන්න වචනේ කතා කරලා කියනවා මොකද්ද කියන්නේ? මේවට වඩා හයියෙන් කියන්නේ මේවට වඩා උතුම් දීමනා කෙරෙහි අතිශයෙන් ආශාවන්න. දැන් දීමනා කෙරෙහි අතිශයෙන් ආශාවන්න. දැන් මම ඔබට කියන්න වඩාත් විශිෂ්ට මාර්ගයක් පෙන්වමි. මගේ ආදර පුතේ, ඒ විශිෂ්ට මාර්ගය තමයි 1 කොරින්තිය 13:1 කතා කරන්නේ. ආදරය කැගල කියන්නේ, හයියෙන් කියන්නේ. ආදරය කරන්නේ නැත්නම් මේ ජීවිතේ කිසිම තේරුමක් නැහැ. සප්‍රසාදේ වාර කියා දෙන්නේ ආදරය කරන විදිය. ජීවිතය කඩලා ආදරය කරන්න බලයක්, බලාපොරොත්තුවක් නැතුව ආදරය කරන්න බලයක්, ඒක කියා දෙන්නේ සප්‍රසාදේ වහන්සේ මගේ ප්‍රමාණතනේ. ඒ නිසා අද පඳුරු පිදීමේදී ඔයාලගේ ජීවිතය පඳුරු පිදීමේ ගීතකාව ගායනා කරද්දී ඔයාලගේ ජීවිතයේ ආය එක් විනිච්ඡ තන ගැටිච්ච තන පාපය ඇඩික්ෂන් එක ඒ දුක තනිකම පාළුව අහේනිය දරිද්‍රතාව වේදනාව ඔබගේ ජීවිතයේ අසරණකම ඔබගේ ජීවිතයේ හීනමානය ඔබගේ ජීවිතයේ ආඩම්බරය පණ්ඩිතකම උත්තච්චකම ඔබගේ රාගය මෝහය ඇලීම් බැඳීම් ඔබගේ ඉන්ක්ලිනේෂන් එක සමලිංගික ඇසුර ඇතුළාන්ත කැඩිච්ච තැන ඔබව හිර වෙච්ච තැන ඔබට අතාර ගන්න බැරි තැන ඔබ වෛර කරන තැන තරහ තැන මේ වෙච්ච සිත්‍ය මේ ඔක්කොම අල්තාරෙන් තියන්න විශ්වාස කරන්න. උන්වහන්සේ වෙනස ඔබගේ ජීවිතේ කරනවාමයි විශ්වාස කරන්න. එනිසා මේ වෙලාවේ අපි හැමෝම මහා දයාබරකමකින් ආදරයකින් ඒ ගැඹුරට අපි ඇතුල් වෙමු. මගේ ආදර ප්‍රමාන්තෙනි. ඒ කියන්නේ මේ ශරීරය ස්වාමීන් වහන්සේට බද්ධ වෙච්ච ශරීරයක්. ස්වභාව කියන්නේ ශරීරයක්. ඒතකොට ඒ ස්වභාව හැදෙන්නේ රටවල් ඔක්කොම එකතු වෙලා, රටවල් හැදෙන්නේ පදවි එකතු වෙලා, පදවි හැදෙන්නේ දිසාව එකතු වෙලා, දිසාව හැදෙන්නේ මීසම් එකතු වෙලා, මීසම් හැදෙන්නේ පවුලක් එකතු වෙලා. ප්‍රද මංගල්‍යයක් වශයෙන් සමරන්න යද්දි මංගල්‍යය මගේ ආදර පුතේ ප්‍රේමාන්තනි මංගල්‍යය අවමංගල්‍යයක් වෙන කල්චර් එකක තිරනාද කියන එක. ඒ කියන්නේ මෙලෝ රහක් නැස් අධ්‍යාත්මික රහක් නැති තැනක අද ෆාද වාලව මෙහෙම එකතු කරන එකේ මහා දාබර සම්බන්ධකමක් තියෙනවා. එතකොට එහෙම ඔබව අධ්‍යාත්මිකව ප්‍රබෝධමත් කරන්න. ඒතර පවුලක් විදිහට ඔබ මම මයි පුතේ ඒ කියන්නේ එක ශරීරයක් විදිහට ජේසුට කනෙක් වෙච්ච ජේසුට සම්බන්ධ වෙච්ච පිරිසක් විදිහටයි අපි මේ කටයුතු යන්නේ. අද අපි ඒ කැඩිච්ච තැන බිඳිච්ච තැන මුලින්ම පවුලේ ඔයාලගේ ඇතුලේ. අද අපි ફોකස් කරන්නේ ඔබගේ පවුල මගේ ප්‍රමාන්තයනේ. ඒතර පවුල ඇතුලේ හස්බන්ඩ් වයිෆ් පවුල ඇතුලේ දරුවෝ දෙමව්පියෝ මේ විරසක වෙච්ච ඩැමේජ් වෙච්ච තැන් ගොඩාක් ඇති. අද එතනට ජේසු අත තියනවා තියෙන විශ්වාසය අපි ගන්න. වචනය ගමු. ප්‍රශංසා වේවා. හැලලුයා. ප්‍රශංසා වේවා. මන්ද ජුදෙව්වරුන් හෝ ග්‍රීකයන් හෝ වේවා, වහලුන් හෝ නිදහසය වේවා, අපි සියල්ලෝම එකම ආත්මයානන් තුල එකම ශරීරයක් වන ලෙස බෞතිස්ම ස්ථාපනය ලැබෙමු.
කොරළවැල්ල හෝ විල්ලෝරවත්ත වේවා, විල්ලෝරවත්ත හෝ රාවතවත්ත වේවා, රාවතවත්ත හෝ මොරටුව වේවා, නැද්ද මොරටුව හෝ ලුණාව වේවා, තේරුණාද කියන එක? ඒ මොනවා වුණත් එකම 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 ශුද්ධාත්මයන් අතර එකම කණ්ඩායමක් විදියට ස්වාමීන් වහන්සේට බද්ධ වෙන්න. මගේ ආදර ප්‍රේමාන්තනේ, මේ රාත්‍රිය අපි දෙවනි අධ්‍යයනයේ ජේසුගේ ශරීරයෙන් පෝෂණය වෙච්ච අපි එතනට යන්නේ වචනේ ගන්න. මන්ද ජුදවරු මාත්මයන් අතර පාන්නේ කර සිටිමු. හරි. ශරීරය කියන්න එක අවයවයක් නොව බොහෝ අවයව වලින් යුක්ත වූකි. එහෙන් ඔබ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයද වෙන්වෙන් වශයෙන් එහි අවයව යොදවන්න හුය. මගේ ආදර ප්‍රේමාන්තෙනි, අපි හැමෝම, ඔයාලා හැම කෙනෙක්ම අවයවයක්. මේ ශරීරය හැදෙන්න සෛල ලක්ෂ ගාණක් උදව් වුණා වගේ ඔබ එක සෛලයක්. එක්කෙනෙක් උණ්ඩුකු පුච්ච වෙන්න ඇති, එක්කෙනෙක් ආමාශය වෙන්නට ඇති, අක්මා වෙන්නට ඇති, තව කෙනෙක් කට වෙන්නට ඇති. ගොඩක් අය කටවල් වගේ තමයි මං හිතන්නේ නේ. තව කෙනෙක් කන වෙන්න ඇති. ස්වාමීන් වහන්සේගේ අවයවයක්. මගේ ආදර ප්‍රේමාන්තයනි, අපි හැමෝම ස්වාමීන් වහන්සේගේ කාර්ය කරන දෙයක්. අද අපි ඒකයි ફોકસ කරන්නේ. මම නෙමේ සබදා, අපි කඳු නොවෙමු, උණුන් පරයා නැගෙන සුනිලදේ දහර වෙමු. එකම සයුරකට ඇදෙන එකම අරමුණක්. තාත්තා කැමති, ස්වාමිපුරුෂයා කැමති විදියක්, බිරිඳ කැමති විදියක් තියෙනවා. හැබැයි මේ දෙක එකට මර්ජ් වෙන තැන මම මාව අතහැරලා තමකම නසා තම කුරුසිය දරා ගන්න අත්දැකීම. ලෝකයේ කියා දෙන්න ඔබ වැදගත්. ඔබ මම කියන තැන උසස් කරන තැන. දවසක් ෆාදර්ගේ දේශනාවෙන් පස්සේ එදා ඇසලින් අක්කට පල්ලි යන්න බැරි වුණා. එයාගේ මාත්‍ය ඇවිල්ලා ජුවන් අප්පු සමනේ ගෑනු අය කාන්තාව බැඳයින් පස්සේ මාත් වෙනවනේ. හරිද? ඉතින් දැන් ඇසලින් අක්ක ඇවිල්ලා එන තඩි සයිස්. ඉතින් ජුවන් අප්පු තමයි එදා පල්ලි ගියේ. ඇසලින් අක්ක ගියේ නැහැ. ඇසලින් අක්ක හවස පූජාවට යනවා කියලා හිතාගෙන පුසිය වැඩ කරගෙන ඉන්නේ. පිටිපස්සෙන් ජුවන් අප්පු ඇවිල්ලා මෙහෙම බදන්නත් බෑ, මෙහෙම බදලා වඩා ගන්න වැළලුනා. අයියෝ අම්මා, ඔය මොකද කරන්නේ? බඩ ඉන්න යෝධිය කියලා ෆාදර් කිව්වනේ අද වයිෆ්ට ආදරය කරන්න, ප්‍රේම කරන්න. නෑ යෝධිය, ෆාදර් කිව්වා තමකම නසා තම කුරුසිය දරාගෙන මිසක් ස්වාමීන් වහන්සේට යන්න බෑ කියලා. බැලුවේ දරන්න පුරවන්න කියලා. තේරුණාද කියන එක? මගේ ආදර ප්‍රේමාන්තේ, ජීවිතේ අපිට දරන දෙයක් තියෙනවා. ඒ කියන්නේ අපි අතාරින තැනක්. මම ආස විදියක් තියෙනවා, මම කැමති විදියක් තියෙනවා. ඒ කැමති විදිය නෙමෙයි ජේසු සතුටු කරන්න, ජේසුගේ හිස අපි අවයව. ඒක නිසා මට ඕන දේ කරන්න විදියක් නෙමෙයි. ඔයාලට කරන්න මම කියන විදියට. මම මෙතන පිරිමියා. මරා ගන්නවා. එක දවසක් ග්‍රාම සේවක යනවා ගෙදර දැන් ෆයිල් එක අරගෙන මිනිස්සුයි ඉන්නේ නැද්ද? අම්මා තට්ට බඩ ගාලා කෑ ගහනවා. මිනිහා බය, ළඟට යන්න බය. හරිද? එන්න සද්දයක් ඇදී මරා ගන්නවා. මං හිතන්නේ දෙන්න තට්ටු කරලා පස්සට එනවා. ඊට පස්සේ මා හස්බන්ඩ් එනවා, මෙහෙම සරම ගැහපඩ ගහගෙන, ඇහැ මෙහෙම නිල් පාට වෙලා. හරිද? ඇයි මොකක්? මේ මම සංගණනයක් ගන්න ආවේ. මේ ගෘහ මූලිකයා කවුද? මගේ අහගන්න තමයි. ඒක තමයි මිනිස්සු මේ හොයන්නේ. තව පැය කාලක් දෙනවා මම ඇවිල්ලා කියන්නම් කවුද මූලිකයා කියලා. මිනිහා ගිහලා දොරවා ගන්නවා. මූලිකයෝ ලොක්කෝ එබන් දෙවල් නැහැ. මම ආවි ජේසුගේ කාර්ය කරන්න. උන්වහන්සේ හිස, මම නෙමේ හිස. එනිසා ස්වාමිපුරුෂයෙක් බිරිඳක් වශයෙන් මගේ පුතේ මගේ ප්‍රමාණතනේ. ඒ කියන්නේ මම ආස දෙ අතාරින. මම ආසයි මෙහෙම. මම කැමති මෙහෙම. අපි විවාහ වෙන්න ඉස්සෙල්ලා ඔතන ලොකු ආකර්ෂණයක් තියෙනවා. ලොකු ආකර්ෂණයක්. හැබැයි විවාහ වුණයින් පස්සේ ඒ ආකර්ෂණ නැති වෙනවා. ඊට පස්සේ අපිට පා වෙනවා සමහර වෙලාවට. කක්කුට්ට දන්නවනේ. කක්කුට්ට. දන්නවනේ කක්කුට්ට? දන්නවද කියන්න? කකුල දන්නවා. මෙතන මේක කොරලවැල්ල කක්කුට්ට දන්නේ නැත්තයි. තේරෙනවද කියන්නේ? අපි දන්නවා කක්කුට්ට. හරි. කක්කුට්ට
මම ඔස්ට්‍රේලියාවේ දේශනා කරන්න ගියා මාසෙක විතර. කක්කුට්ටට ඉංග්‍රීසියෙන් හැම දන්නේ නැහැ. මාර කට්ටක් කියව මේ කතාව කියන්නේ. ඇයි කක්කුට්ට ක්‍රැබ් කියන්නේ වෙනවා කක්කුට්ටට එහෙම නැහැ ඉංග්‍රීසි වචන. හරි. ඊට පස්සේ මම ගා කක්කුට්ටට ඉංග්‍රීසියෙන් කියන්නේ කක්කොට්ටා. සිප්පා කක්කොට්ටා. ළස්සේ කක්කුට්ටගේ ගෑනු සතා දන්නවා. හ්ම්? කේපල්ලක් වෙදී. කක්කුට්ටගේ ගෑනු සතා. දන්නේ? දන්නේ? කක්කුටිච්චි. හරිද? දැන් කක්කුටිච්චි. දැන් එයා කක්කුටිච්චි තීරණය කරනවා මම කවදාරි කසාද බඳින්නේ කෙලින් යන කක්කුට්ටක කියලා. දැන් ඕගොල්ලෝත් එහෙම තීරණ මම බඳින්නේ බොන්න නැති කෙනෙක්ව. මම බඳින්නේ මෙහෙම කෙනෙක්. මම ආස මගේ අයිඩියල් ෆිගර් එක. මම කැමති විදිය. ඔබට තියෙනවා ඔබ රාමුවක් තියෙනවා. මම වයිෆ් කරගන්න මෙහෙම කෙනෙක්ව. මුල් අවුරුද්ද මරු. බඳින්න ඉස්සෙල්ලා මරේ මරු. තේරුණාද කියන්නේ? ඊට පස්සේ මරු. ඊට පස්සේ මරා ගන්න. තේරුණාද කියන්නේ? දැන් මොකද වෙන්නේ? දැන් එයා මීගමුව හන්දියට ගිහලා මීගමුව හන්දිය වෙන කොරළවැල්ල හන්දියට ගිහලා බලන් ඉන්නවා මුහුදු වෙරළේ කෙලින් යන කක්කුට්ටෙක්. හරි. ඔක්කොම යන්නේ ඇදේට. අංශක 22 අමාරට 33 අමාරට 66 අමාරට ඔක්කොම ඇදේට යන්නේ. එකෙක්වත් නැහැ ආසාවට කෙලින් යන කක්කුට්. හැබැයි යාට ඕනේ කෙලින් යන කක්කුට්ටෙක්. අවුරුද්දක් බලන් ඉන්නවා වෙරළ වෙලා බලන් හරියන්නේ නැහැ. අවුරුදු දෙකක් බලන් ඉන්නවා. අවුරුදු 3යි 4 වෙනි මාසේ දෙවැනි දවසේ කිරි අප්පට බල්ල බොරපෙ කෙලින් යන කක්කුට්ටෙක්. හරිද? කක්කුට්ටිචි දුවලා ගිහිල්ලා මෙහෙම අර සහාය මෙහෙම කරලා I would like to marry you කියලා කියනවා. හරිද? ඊට පස්සේ කක්කුට්ට බලනවා පංචකල්ල යන්නේ හොඳයි. කැමති වෙනවා. පොය පන්ති ගිහිල්ලා මාර කට්ටක් කොනනේ කන්නවනේ. කතෝලිකය බඳින් නේද? පොය පන්ති ගිහිල්ලා කොල්ල පොරවලා කහපාට පොරවලා දාගලාර වරක් කරගෙන කසාද බඳලා හනිමුන් නැහැ. ඔෆිස් යන්න වෙනවා නිවාඩු නැහැ කක්කුට්ටට. පහුවදා කකුට ඔෆිස් යනවා බ්‍රීෆ් කේස් එක කරන්න ඇදේට. උනේ ඩාලින් මොකද උනේ ඇදේට යන්න. වා බබා උඩ ඉන්නකෝ කලබල වෙන්නත්. අනේ මට ඇදේට යන්න. ඔච්චර බලලා බඳපු කකුට බඳින්න පස්සේ ඇදේට යනවා. නැනේ ඩාලින් එහෙම නෙමෙයි මම ඔයාලට තේරුම් ගන්න මම මේ කියන දේ කියන්නේ මේ අර ෆාද පූජාවේ දේශනා කරන්නේ බොන එක ගැන. ඉතින් මොකදනේ ඔය ඇදේට යන්න බොන එක හරි. ඔයාට තේරෙන්නේ නැද්ද බබා? කෙලින් මේ කෙලින් යන මිනිස්සු විවහම ඇදේට යනවා. ඇදේට යන කක්කුට විවහම කෙලින් යනවා. මම දේශනාවල බොනේ කතරියා. වාට කිව්වේ නැති වුණාට උදේ පාන්දර බීලා තමයි එළියට ආවේ. මුත්ත බෙබෙක්. මුත්තම බෙබෙක්. හරිද? එතකොට මම බීලා එළියට ආවම මොකද වෙන්නේ? මම එළියට මම අදින් පස්සේ බොන්නේ නැහැ කියලා තීරණය කරා. සාමාන්‍ය විදිහට යන්න. මගේ ආදර පුතේ මගේ ආදර පිමාන්තේනි විවාහය කියලා කියන්නේ සමහරවිට ඔයාලගේ අරමුණු ඒ විදිහට ඉෂ්ට වෙන තැනක් නෙමෙයි. මේ බලාපොරොත්තු කැඩෙනවා මම හිතුව මේ ඔයාද අනේ මේ ඔයාද මේ ඔයා හිතා ගන්න බෑ. සමහරවිට කියන වචන හිතා ගන්න බෑ. සමහර අත්ත උස්සලා තිරන කියන වෙච්ච දේවා හිතා ගන්න මේ ආද මගේ ආදර පුතේ එහෙම තැන්වල අපි අතාරිනවා. මොකද අද ජේසු කියන්නේ එහෙම නෙමෙයි. තම කම නැස. තම කුරුසිය දරාගෙන ජීවිතයක්. හිස මම නෙමෙයි. මම කියන විදියට තමුසේ මම කියන විදියට ඉන්නවා නම් ඉන්නවා. නැත්තම් බඩගම. ජී මේජ් එක දෙන්න පුතේ අපිට. ජී මේජ් එක. කඳුල නිවන්නම් නැත නොතෙමනවානම් එම මතක නැසෙද තනියට ඉන්නම් තනි නොකරනවානම් මතකේ ඉන්නම් අමතක නොම වේනම් සිනේ පුදන්නම් සිත නොරිදනවානම් ලස්සන සින්දුවක් ආදරේ දෝරේ ගලාගෙන හොඳට බලන්න වචන කඳුල නිවන්නම් නෙත නොතෙමනව නම් තනියට ඉන්නම් තනි නොකරනව නම් මතකේ ඉන්නම් අමතක නොම වේම් නම් සෙනෙහ පුදන් නම් මා හිත නොරිදනව නම් මොකද නම් ආතරේ නම් අපි ගොඩාක් වෙලා ඔය කන්ඩිෂනල් ලව් එකේ ඉන්නේ
කඳුල නිවන්නම් නෙත කඳුල නිවන්නම් සුදු නෙත නොතෙමනවා නම් නෙත තෙමුවොත් බාල්දියක් කරන් වතුර ගහන්නම් තනියට ඉන්නම් තනි නොකරනවා නම් තනිකර තනිත් එකකට කෝල් එකක් ගන්නම් නේ කන්ඩිෂන් එකක් හැබැයි මගේ ආදර අම්මේ තාත්තේ මගේ දුවේ පුතේ ප්‍රේමන්තේ වාලා පල්ලි ඉස්සරහා අත් දෙක අල්ලගෙන කිව්වේ දුකේදී සැපේදී වාසනාවේදී අවාසනාවේදී මම ඔබට ගරු කරනවා මම ඔබට ආදරය කරනවා එක ෆීලිං එකක් නෙමෙයි ඩිසිෂන් එකක් එක හැඟීමක් නෙමෙයි එක තීරණයක් ජේසු නිසා ගන්න තීරණයක් පුත්කලිය වෙනස් වෙයි බැඳපු දවස් ඉඳන් වෙනස් නොවෙච්ච එකම යුවළ කවුද බැඳ දවස් ඉඳන් ලංකාවේ එක යුවළක් ඉන්නවා බැඳ බැඳමයි කවදාවත් වෙනස් නොවනු යුවළ ඉසුරු මුණියේ පෙම් යුවළ ගලේ නෙකොටලා තියෙනවා ඒත් පොඩක් පාංශු කාදනේ වෙනවා තේරුණාද අපි හැමෝම වෙනස් වෙනවා අපි හැමෝම වෙනස් වෙනවා වෙනස් වෙන්නේ නැති වෙනස් විතරයි එනිසා ජේසු නිසා ගන්න තීරණයක් පුතේ ජේසු නිසා ගන්න තීරණයක් උන්වහන්සේ මගේ හිස අපි හැමෝම අවයව උන්වහන්සේ මාව පාලනය කරන්නට ඕනේ මගේ ආදර පුතේ මගේ ආදර දූ එනිසා මේ රාත්‍රිය අපි ශුද්ධාත්ම එකම ශුද්ධාත්ම යනන්ගෙන් ඒක පානය කරපු ජනතාවක් කියලා කියනවා එකම ශුද්ධාත්ම යනන්ගෙන් පානය කරපු ජනතාවක් අද මේ වෙලාවේ මගේ ආදර පුතේ මගේ ආදර ප්‍රේමවන්තයනි අපි මේ ශුද්ධාත්ම බලයට චුට්ටක් නැති වෙන්නට යනවා ප්‍රශංසාවත් එක්ක අපි අපිව අමතක කරලා ස්තුති කරලා ප්‍රශංසා කරන්නට යනවා ඒක ගායනෙන් වාදනයෙන් අපි ඒකට උදව් කරගන්න යනවා මේ සවුන්ඩ්ස් වලින් උදව් කරගන්න යනවා මම මේ 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 වත්තේ තියෙන ඔක්කොම විදුලි පහන් නිවලා ඔයාලට කනෙක්ට් වෙන්න උදව් කරනවා ජේසුට සම්බන්ධ වෙන්න කවුරුත් නැහැ කියලා හිතන් මායි ස්වාමීන් වහන්සේ විතරයි මෙතන ඉන්නේ එහෙම අත්දැකීමක ස්තුතිය ප්‍රශංසාව තුල අපි උන්වහන්සේට අවදි වෙන්නට යනවා මගේ ආදර පුතේ එතනට අපි අවදි වෙන්නට යන්නේ ඒ අත්දැකීමයි අපි ලබා ගන්නට යන්නේ අපි එනිසා චුටි වෙනසක් ලබන්නත් එක්ක අපි මේ ගීතිකාවත් එක්ක ප්‍රශංසාවට ඇතුල් වෙමු ඊට පස්සේ අපි සම්බන්ධ වෙමු ප්‍රශංසා වේවා හාලෙලූයා ප්‍රශංසා වේවා මගේ ආදර පුතේ දේ ප්‍රමාන්තේනි අද දවසේ ඊළඟ කොටසටයි අපි ඇතුල් වෙන්නට යන්නේ වචනයත් එක්ක අපි කතා කරේ මොකක්ද අතීන්ද්‍රිය ක්‍රිස්තු දේහයේ අවයව විදිහට අපි උන්වහන්සේට සම්බන්ධ වෙනවා කියන එක එතකොට අපි ප්‍රශංසාවෙන් මොකද කරන්නේ අපි ඉන්න තලය ඒ කියන්නේ අපි ඉන්න තලයෙන් අපි එහාට ගිය අත්දැකීමක් එහාට ගිය අත්දැකීම එතකොට අපි මොකද කරන්නේ ප්‍රශංසා කරද්දී මගේ ආදර පුතේ ඒ කියන්නේ අපි හැම සිද්ධියකම සමහර වෙලාවට වෙන ගොඩාක් ඍණාත්මක විදිහට අපි දේවල් වල හිර වෙනවා අපි දේවල් වල අබ්බැහි වෙනවා එතකොට අපි මේ ප්‍රශංසාවෙන් මොකද කරන්නේ ඒක හුදෙක් විනෝදයක් ජොලියක් බජව්වක් නෙමෙයි. ඒතකොට ඒ අත්දැකීමේදී වචනයත් එක්ක අපි විශ්වාස කරනවා ස්වාමීන් වහන්සේට මෙතන මම හිතන දෙයට වඩා දෙයක් කරන්න පුළුවන්. ඒක ඇදහිල්ලේ අත්දැකීමක්. ජේසු අපිත් එක්ක නතර කරන අත්දැකීමක් මගේ පුතේ. අද අපි වචනයට යමු. අද සුවිශේෂ ස්වාමීන් වහන්සේ කතා කරන වචනය. අද සුවිශේෂ කතා කරන වචනය. අපි ගමු අද සුවිශේෂ මගේ පුතේ ප්‍රශංසා වේවා. හල්ලෙලූයා ප්‍රශංසා වේවා ඉන්පසු ජේසුස් වහන්සේ කියන්න නායම් නම් නුවරට වැඩි යසේක නායම් නුවරින් කියන්න කොරළවැල්ලට ආසේක හන්දිය නායම් හන්දිය කොරළවැල්ලට ඇවිල්ලා තියෙන හරි මගේ ආදර පුතේ එතන මොකද වෙන්නේ නායම් නුවරින් නායම් නගරයට වැඩි යසේක උන්වහන්සේගේ ශ්‍රාවකයෝ මහත් සමූහයක් උන්වහන්සේගේ මහත් සමූහයක් පිරිවරගිය ජේසුස් වහන්සේ නුවර දොරටුව ළඟට ලං වූ කල මලමිනියක් පිටතට ගෙනලද්දේය. මගේ ආදර පුතේ අපි සාමාන්‍යයෙන් මලමිනියක් කියලා කියද්දී අපිට ලොකු අවුලක් නැති වුණාට තේරුණාද කියන එක. ජේසුගේ කාලේ මලමිනියක් කියන්නේ ඒක අසීකිත දෙයක්. අපිරිසිදු දෙයක්. එහෙම මලමිනියකට අත තිබ්බොත් එහෙම එයාලා පිරිසිදු වෙන වත්පිළිවෙත් කියලා වෙනම තියෙනවා සිස්ටම් එකක්. ඒගොල්ලෝ දේව මන්දිරේ ගිහලා ඒක කරන්නට ඕනේ.
එතකොට ජේසු එතකොට ඒගොල්ලෝ මලමිනි වලලන්නේ නගරය ඇතුලේ. නගරෙන් පිටතට අරගෙන ගිහිල්ලායි වලලන්නේ. තේරුණාද? ඒගොල්ලන් කිව්වා ජෙහෙන්නා කියලා තැනක්. එතන හැමතිස්සෙම කුණු ගොඩවල් ඔක්කොම දාලා පිච්චුවා නගරෙන් පිටත. දැන් මේ මලමිනිය නගරෙන් පිටතට අරගෙන යනවා. ඒ කියන්නේ පුතේ තනිකර ප්‍රතික්ෂේප වීමක්, තනිකර කාලකන්ණි වීමක්. එහෙම තැනක පිටත් වෙල පිටතට අරගෙන යන අත්දැකීමකයි ජේසු ඒ නගරයට ඇතුල් වෙන්නේ. ඒක බලන්න, ඒක හරි දයබර හමුවීමක්. අද ජේසු ඔයාලව හම්බ වෙන්න යනවා වගේ. මගේ ආදර ප්‍රමාන්තෙනි. අද ජේසු ඔයාලව මුණ ගැහෙන්න යනවා වගේ. සමහර වෙලාවට ඔයාලා මෙතනට ආවේ, අද මේ මෙහෙට ආවේ ඒ මලමිනියක් නගරයෙන් පිටතට යනවා වගේ. ඔයාලා ගේට්ටුවෙන් ඇතුලට එන්නේ නැත්තේ. මේ වෙනකොට ඔයාලා පහුල්වල ප්‍රශ්න, අඹ සැමියාගේ ප්‍රශ්න කරන්න මොකද්ද කරන්න කියලා දන්නේ නැහැ. රට යන එකම එකම උත්තරය වීසා වදින්නේ නැහැ. කරගන්න බෑ. ඒ බිස්නස් එක ෆේල්. පුතුම තැනක. එකම බලාපොරොත්තුව මොකද්ද මේ දවස්වල? ඡන්ද ගාදද පුතේ? 20. හා? 21. 21. ලකලා. දේ දුන්නා. ඒක පාට ඔක්කොම තියෙන එකයි කියන්නේ. ඒගොල්ලන්ට බෑපිය බේරන්න. ධර්මාත්මක තියාගන්න. ඔය කාටත් බෑපිය බේරන්න. ඡන්ද දෙන්න. අනිවාර්යෙන් ඡන්ද දෙන්න. මාත් දෙනවා. හැබැයි උන්වහන්සේට විතරයි බොමාව ගලවන්න පුළුවන්. පර්සනල් වාගේ පෞද්ගලික ප්‍රශ්නට ඒගොල්ලන් උත්තර දෙන්න බෑ. තේරුණාද කියන එක? ගොඩාක් දේවල් කියයි. සමහර අය අම්මු බොරුමයි කියන්නේ. තන්නේ කර බොරු. අතේ පත් වෙන බොරු කියන්නේ සමහර අය. අපි දන්නවා අතීතයේ මේ අවුරුදු ගානම් බොරු කිව්වා නේ. මේ ඉස්සරහ ගැනත් ලොකු බලාපොරොත්තුවක් තියාගන්න ඕනේ නැහැ. හැබැයි අපි නතර වෙන තැනක් කියනවා. ජේසුට විතරයි මට උත්තර දෙන්න පුළුවන්. එනිසා මගේ ආදර පුතේ අද ඔයාලා මෙතනින් එද්දි ජේසුව මුණ ගැහෙන එන්කවුන්ටර් එකක්, ජේසුව හමු වෙන තැනක්. මේක හරි වැදගත්. බලන්න වචනේ කතා කරලා කියනවා, උන්වහන්සේ නුවර දොර ළඟ ලං වූ කල මලමිනියක් පිටත ගෙනද මල තැනැත්තේ සිය මවගේ එකම පුත්‍රයාය. ඒ අම්මා එකම පුත්‍රයා වැන්දබුවක්. වැන්දබුවක් කියලා කියන්නේ හස්බන්ඩ් මැරිලා. ලංකාවේ හස්බන්ඩ් මැරුණා වගේ නෙමේ, ජුදා ජාතිකයේ හස්බන්ඩ් මැරුණාම වයිෆ් කෙනෙක්ට වැඩ කරන්න තහනම්. කාන්තාවව පහත් කරලා සලබු සමාජයක්. ජොබ් එකක් කරන්න තහනම්. හරියට නයෝමි වගේ චරිත බයිබලේ තියෙනවා. වැටෙන කරල් වලින් ඇහිඳගෙන කණ්ඩෝනේ බලාගත්තේ පුතා. පුතා මරුණා කියන්නේ ඒ අම්මා නන්නත්තාරයි ප්‍රමාන්තුනේ. ප්‍රැක්ටිකලි නන්නත්තාරයි. හරියට ඔයා වගේ වාට කාටත් උත්තර දෙන්න බෑ. නන්නත්තාරයි. උත්තරයක් නෑ. එකයි ජුවම් එකයි ලුක්තුමාගේ 11 පාලස්සනි පරිච්ඡේදයේ 15 පරිච්ඡේදයේ 16 වෙනි වගන්තියේ කතා කරලා කියන්නේ. ලුක් 15 16 කතා කරලා කියනවා මගේ පුතේ මෙන්න මේ වචනය. ඌරන් කන කරල්ලුල නිවද අකිකර පුත්‍රයාගේ කතාව. තම කුස පුරවා ගන්න ඔහු කැමති විය කිසිවෙක් ඔහුට කිසිවක් නොදුන්නේය. කවුරුත් නැහැ. සමහරවල් අපි එළියේ hina වෙලා හිටියද මම ඒ කෙනා වගේ, මම ඒ අම්මා වගේ, මම වැන්දබුවක්. මට ස්වාමෘෂයා ඉන්නවා හැබැයි නැහැ. මට බිරිඳක් ඉන්නවා හැබැයි නැහැ. මට මගේ ජීවිතේ සමහර වෙලාවට වැන්දබුවක් කිසි දෙයක් කරගන්න බැරි කෙනෙක්. මගේ හැංගීම ඉස්සරම වැන්දබුවක්. මම අන්ත අසරණයි. මගේ ඇඩික්ෂන් එක, මගේ ඇබ්බැහිකම ඉස්සරම වැන්දබුවක් මට කරගන්න බෑ. අඩු ගානේ ඒ වැන්දබ ජේසු ගාවට කියලා කියන්නෙත් නැහැ. ශතාධිපතියා ඊයේ සුවිශේෂය කියලා කියනවා, ස්වාමිනී මට මගේ 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 සේවකයා අසනීපයි කියලා. යයිරස් කියනවා මගේ දුව මැරෙන්න යනවා කියලා. මේ අම්මා එහෙම කියන්නේ නැහැ. කියාගන්න බැරි තරම් ස්ටක්, හිර වෙලා. සමහර වෙලාවට මගේ පුතේ මගේ ප්‍රේමවන්තනේ අපේ ආඥාව සුසුමක් විතරයි.
ඇස් වේලිලා කඳුළු වෙන්නේ නැති තරමටම තොල් වැවුලන වචන ගොත ගහ වචන ගොතන්න බැරි තරමට මම ආදර පුතේ එහෙම තැන්වල ජේසුන් අතර වෙනවා අදහන්න වචන කතා කරලා කියනවා බලන්න ස්වාමින් වහන්සේ ඈ දැක අනුකම්පා කොට හැඳීම නවත්තන්නයි වදාළසේක උනහසට උත්තර දෙන්න බෝ ඉල්ලන්න ඕනේ නැහැ ජේසුස් ඉස්සරහට නිකන් යන්න සමහර දැන් තියෙනවා බල ජේසුස් ඉස්සරහට යන්න මමගේ ජීවිතේ සමහර දැන් තියෙනවා උත්තර දෙන්න බෑ යාඥා කරගන්න බෑ මම සප්‍රසාද වහන්සේ ඉස්සරහ අපිට එක වාසනාව තියෙනවා සමහර ඔළුව තියාගෙන මම නිදා ගන්නවා ඔහේ වැටිලා ඉන්නවා වාසේ මොනවාරි කරන්න වාසේ මොනවාරි මට කරන්න දෙයක් නැහැ ස්වාමිනේ හැබැයි මම වාසේ ගාවේ ඉන්නවා මේ රාත්‍රිය ජේසු ගාව නතර වෙන රාත්‍රියක් ජේසු ගාව වැටෙන රාත්‍රියක් ජේසු ගාව මල කඳක් වගේ හිට ගන්න රාත්‍රියක් හැබැයි උනහස කියන එක දෙයක් අඬන්න එපා අඬන්න එපා ප්ලීස් අඬන්න එපා එක ඉල්ලනවා ඔබගෙන් යෛරස්ගේ දුවසුව කරන්න ශලෝමිව සුව කරන්න ජේසු ගියාම අඬනාය ඔක්කොම එළියට දානවා ඒකයි අපි ප්‍රශංසා කරන්නේ අඬන්න එපා ඒක අපි සුති කියන්නේ ඒකයි ජේසු මගේ වීරයා කියන්නේ හොම්මෙන් ගිහිල්ලා තියෙන්නේ හැබැයි ජේසු මගේ වීරයා කට ඇරලා කියන්නේ එමයයි ජේසුව පාචල් කරන්නේ නැහැ සාතන්ව පදිරි කළ නන්නත්තර කරනවා මම අදහන්නේ මගේ ස්වාමින් වහන්සේව එච්චරයි ජේසු අම්ම මරියාවන්ගේ උදාන ගියේ ස්වාමීන් වහන්සේ ස්තුති කරේ මගේ ප්‍රේමාන්තෙනි උත්තර ලැබිලා නෙමෙයි ජේසුතුම අතාරිය දන්නේ දාලා ගියාම ගල් ගාලා මරයි දන්නේ මේ ඔක්කොම අයින් කරීම් වල ඒ කියන්නේ නාසරතුරෙන් කිලෝමීටර 80 ගානක් ඈත ඉන්න තැනක ඉඳන් දේව මෛත්‍රී කරගන්නේ ස්තුති කියන්නේ සම්මදාන මට මාධ්‍ය කරලා සින මුකුත් කරලා නැහැ වෙනකොට උත්තර නැති තැනක අම්මා ස්තුති කරන්නේ මගේ ආදර ප්‍රේමාන්තෙනි ඔගලගේ පල්ලේ බාර වෙලා තියෙන කාටද? අයියෙන් කියන්න. ඉංග්‍රීසියෙන් කියන්න කොහමද? සෙල් මයිකල්. සෙල්ලන්ද. සෙල්ලන්ද. සාතන්ගේ හිස පොඩි කරන කෙනා. හෙල්ලෙන් යට කරගෙන ඉන්න කෙනා. ජේසුගේ අධිකාරි බලය අද ගන්න. ඒකයි අපි ප්‍රශංසාව ඔබට ඔබට ප්‍රශංසාවත් එක්ක ඔබව ගත්තේ. ඒ නමස් ප්‍රශංසාව තුල කෑ ගහලා ස්තුති කරලා අපුඩි ගහලා ඔබව ඔය කියන්නේ හරි මම ඉන්න තැන මෙච්චරයි මම දැන් මේ ඔබ අපුඩි ගැව්වේ උත්තර දැන් ඔබගේ ණය ගෙවුනද දැන් account එකට සල්ලි ලැබිලාද හා ෂෙෆ් එක ෆෝන් එක කරන් බලන්නක වැටලා ඇති මෙතන 100කගේ account එකට රුපියල් වැටලා දෙනවා සල්ලි ආ බලන්න එහෙම මෙර තැන් තියනවා එහෙම මෙර තැන් තියනවා දැන් කොරාය නැගිට්ටද නම් කොරාය නැගිටලා දින්නේ. මේ wheel chair උස්සන් දුවන්නක පුතා. හ? අපිට ස්තුති කරන්න අපිට හේතුවක් ඕනේ නැහැ. අපි අල්ලගන්නේ වචනය. ඒක පුරුදු වෙන්න. ජේසු කෙනා අඬන්න එපා. අඬන්න එපා. මොකද අඬද්දි ඇඬෙනවා. ජේසු ඇඬුවේ නැද්ද? ජේසු ඇඬුවේ නැද්ද? බයිබලෙ පෙන්නන්න. ගන්න ජෝම් තුමාගේ 11 වෙනි පරිච්ඡේදය. Bible තියෙන කෙටිම වචනය He cried කෙටිම වාක්‍ය He cried 35 Jesus වහන්සේ ජෝම 11:35 Jesus වහන්සේ හැඬු සේක ජෝම 11:35 ජෝම මට ඇඬෙනවා වචනේ නැතුව තේරෙනවද කියන්නේ ජෝම 11:35 වචන ගන්න Jesus වහන්සේ හැඬු සේක ජෝම 11:35 ජේසුස් වහන්සේ කියන්න හයියෙන් කියන්න හැඬුසේක ජේසු හැඬුවා මල්ලු වෙන හැඬුවා මල්ලු වෙන හැඬුවා මම ආදර පුතේ හරි හැබැයි දැන් අපි ස්තුති කියනවා ජේසු කියනවා අඬන්න එපා මම ඉන්නවත් එක්ක ජේසු මොකද කරන්නේ බලන්න මලමිණ පිටරදගෙන මලතන තිස්සෙමනි මම පුතේ යදා 113 ස්වාමින් වහන්සේ ඈ දැක අනුකම්පා කොට හැඳීම නවතනයි වදාළසේක
මාදර පුතේ ඔයාගේ අරගලයේ ජේසුට සනීප දෙයක් නෙමෙයි ඒ ප්‍රශ්නයත් එක්කමයි ජේසු ඉන්නේ ඔයාම අතහැරලා නෙමෙයි ජේසු එතනමයි ඉන්නේ විශ්වාස කරන්න ඔබ ප්‍රශ්නේ එන්නේ ජේසු දාලා ගිහලා නෙමෙයි අරගල ප්‍රශ්නේ එන්නේ ජේසු අතහැරලා නෙමෙයි නෑ ජේසු සමහර සිද්ධිවල ඔබ පරීක්ෂා කරනවා පරීක්ෂා කරන්න එක්සෑම් හෝල් එකේ ඉන්න ටීචර් කතා කරලා බෑ එක්සෑම් හෝල් එකේ ටීචර් කියා දෙන්න බෑ උනාසේ සිරාක් පොතේ දෙවනි පරිච්ඡේදයේ පස්වෙනි වගන්තිය කතා කරලා කියනවා රත්තරන් ගින්නේ වර්ගා බලනු ලැබේ තෝරාගත් අය නින්දාව නැමති වේදනාවේ පරීක්ෂා කරනු ලබන්නේ රත්තරන් කැගලා කියන කැගලා කියන රත්තරන් ගින්නේ වර්ගා බලනු ලැබේ තෝරාගත් අය නින්දාව නැමති උතුනේහි පරීක්ෂා කරනු ලබන්නේ යෙසය 48 10 තෝරගත් අයයි නින්දාව ඒ කියන්නේ නින්දා ලබන්නේ ඕන නිසා ඔබව ගින්නේ අච්චු කරලා ගන්න ඕනේ මැටි වලින් ගලක් හදලා ගඩොල පොරණය පුච්චන්න ඕනේ ඒක ජේසු අතහැරලා නෙමෙයි ඔබ සන්නද්ධ කරනවා මගේ ආදර පුතේ ජේසු පාලු කරේට අරගෙන යන ශුද්ධාත්මයන් වහන්සේ පාලු කරේ සාතන් විසින් පරීක්ෂා කරන ලබන පිණිස වචනේ කතා කරන වචනේ ගන්න යෙසය 48:10 ගිනි උදුනක කියන්න කැගල කියන්න ගිනි උදුනක රිදීමෙන් නොව ශෝකය නැමති ගින්නෙන් මම ඔබ සෝදිසි කර බලමි මගේ ආදර පුතේ පූජාව දුන්න සම්පතිය නැද්ද එක්කෙනෙක්වත් නැද්ද හරි පුතාලා දෙන්න එන්න පැට පැටතෙන් වලෙන් නේ මයා බලන් ෂූස් දෙක ගැම්ම තමයි අය කොරර වැල්ල ගැම්මක් තමයි ලේස් එක බඩක් ගැලවිලා කමන්නේ දැන් ඔයාලා හයියෙන් අල්ල ගන්න ඕනේ දෙන්න හයියෙන් අල්ල ගන්න ඕනේ අතාරින්න බෑ හරිද පිට අතාරිනවද දැන් මේක හයියෙන් අල්ල ගන්නවද කියලා බලන්නේ කොහමද හයියෙන් අන්න ෆුල් හයිය අල්ල ගන්න කොච්චර හයියෙන් අල්ල ගන්න තියෙන බලන්නේ ටෙස් කරන්න ඕනේ වාහනේ බ්‍රේක් එක හදලා හයියෙන් කියලා බ්‍රේක් ගහලා බලනවා ඒකයි උනාසේ හිබ්‍රු පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි වගන්තිය මෙහෙම කියන පුතේ හිබ්‍රු 12:5 දරුවන්ට මෙන් සිත් දිරි ගන්න ඕනේ මේ වචන ඔබ අමතක කළොද වචනේ කතා කරලා කියනවා දරුවන්ට මෙන් දෙවන් වහන්සේ ඔබට වදාළ සිද්ධිරිගන්වර මේ වචන ඔබ අමතක කළොද මාගේ පුත්‍රය සමිදානන් වහන්සේගේ හික්මවීම සුළු කොට නොසිතන්න උනාසි තරවටු කරන කල මලානික නොවන්න උනාසිට උනාසිට ප්‍රේම කරන අය උනාසි හික්මවනසේක පුතුන් පුත්‍රයන් මෙන් තමන් වහන්සේ පිළිගන්න අයට උනාසි දනුවම් කරනසේක ඔබගේ හික්මවීම පිණිස ඒ දනුවම් ඉවසන්න දෙවනාසි ඔබ ගැන පුත්‍රයන් මෙන් ක්‍රියා කරනසේක තම පුත්‍රයන්ට දනුවම් නොකරන පියෙක් ඇද්ද හැම දරුවෙකම ලබන දනුවම පංකාර වෙනවා නෝනම් ඔබ පුත්‍රය ඔන්නව අවජාතක දරුවෝය. උනාසෙ බොටෙස් කරනවා. හැබැයි ජීස්කන අඬන්න එපා. අඬන්න එපා. ඔය ප්‍රශ්නේ ආවේ හේතුවක් එක්ක. ඔය අරගලේ වට ආවේ හේතුවක් එක්ක මම උතන ඉන්නවා මගේ පුතේ. සාතන් කියන බොරුව උ බොරුවේ පියා උගේ කටට අහුගන්න උගේ වචන වලට අහුම්කම් දෙන්න එපා. මම ඔයාව අතාරින්නේ නැහැ. වැරදිනක් කරන්නේ කනමිරිකල මං කියා දෙන්න. ඔයදේ යකඩේ රත් වුණාම තමයි අතාරින්නේ. යකඩේ රත් වුණාම අතාරින්නේ රත් කරනවා මම. ඔය රිලේෂන්ෂිප් එකේ ප්‍රශ්න එන්නේ මම ඔක නෙමේ ඔතන තැන කියලා කියා දෙන්න. ඇයි වීසා වදින්නේ නැත්තේ රට යන්න එපා විනාශ වෙනවා කියන්න. ඒකට හේතුවක් තියෙනවා. එනිසාද උත්තර දිහා නෙමේ ජේසු දිහා බලන්න. ජේසු ආගව නතර වෙනවා. මහානුකම්පාවෙන් ඔයා කන කට්ට ඔයා දඟන දැඟල දඟලන දැඟලිල්ල මගේ පුතේ ඒ අස්සේ ජෙසු ඉන්නවා අතහැරලා නැහැ ජෙසු ඉන්නවා විශ්වාස කරන්න අද ඒ ජෙසු ඔබ අත්දකින්න යන රාත්‍රියක් සිද්ධි වෙනස් වෙන රාත්‍රියක් නෙමෙයි උත්තර ලැබෙන යන රාත්‍රියක් නෙමෙයි ජෙසු ඉන්නවා කියලා විශ්වාස කරන යන රාත්‍රියක් වාසේ මාත් එක්ක ඉන්නවා ඉච්චරයි වාසේ මාත් එක්ක නම් මට අදාල නැහැ
බස මාත් එක නම්ර ප්‍රශ්නයක් නැහැ. Emmanuel, God is with us. ස්වාමිනාසේ අපිත් එක්කයි. ඒ සෙන්සලප්පේ අධිකාරී බලය, බලය, ඒ අයිතිය, ඒ ආඩම්බරය කතෝලිකෙක් විදිහට තියාගන්න. සිද්දිස්රා පතිරි වෙන්න එපා. උනස් කියන අඬන්න එපා අම්මේ. අඬන්න එපා තාත්තේ. අඬන්න එපා මගේ පුතේ මගේ දුවේ. කරන්න ඕන දේ මම දන්නවා. ඔබ ෆ්ලැට්. බනන්නත් තරයි 0 ෆ්ලැට්. චක බ්ලාන්ස්, චිකි බ්ලාන්ස් ඕන එකක් ගන්න. හැබැයි මම ඉන්නවත් එක්ක. ජේසුස්ව නතර කරගන්න. ඔය සිද්ධිය ජේසුස්ව නතර කරගන්න. එච්චරයි. එතකොට ගුණාසේ බලා ගන්න. හැම වෙලාවෙම ඔබගේ යාඥාව ජේසුස් ගාවට ගිහිල්ලා ඉන්න. එච්චරයි. මගේ ආදර පුතේ personally මගේ struggle එක මම කියන්නම් මේ වෙලාව. ඇත්තට මේක මට දැන් struggle එකක් නෙමෙයි. අපි යාඥා කරා national එක ලෑස්ති කරන්න ඕනේ. ලංකාවේ මුක්කමලා යුත් එක ලංකාවේම අය දාස් ගානක් තලවිලට එනවා. එක දරුවෙට දවස් 3 කන්න දෙන්න 1500ක් ඕනේ. 2500ක් ආවොත් දරුවෝ 1500ට කෑමක දෙනවා. ඒට අඩු වුණොත් 1700ක් වෙනවා 1800ක් වෙනවා අඩු වුණොත්. එතකොට එක දරුවෙට කන්න මම එච්චර දෙන්න. එච්චර හොයන්න. ඊට පස්සේ ස්ටේජ් ලයිට් මේ ඔක්කොම සමහර ලක්ෂ 100කට වඩා මම හොයන්න ඕනේ. තව දවස් මාසයක්වත් නැහැ. තව මාසයක්වත් නැහැ ඒකට. හැබැයි මම දන්නවා. ජේසු මොන හරි කරනවා. මම උනාසිකව ඉඳ ගන්නවා අච්චරයි. මට තාම අද පැය ඉන්න බැරි වුණා. අද මට තාම මේ පැය ඉන්න බැරි වුණා. උදේ ඉඳන්ම මීටින් එකක් තිබ්බා විෂප් හවුස් එකේ. හැබැයි මගේ ප්ලෑන් එක මෙතනින් ගිහිලා සෙන්ටර් එකට පාන්දර වේ යද්දි හැබැයි ඒ පැය මම නිදාගෙන හරි උනාසිකව ඉන්නවා. මම එච්චර කරන්නේ. මම විශ්වාස කරනවා ජේසු මේක ලෑස්ති කළා ඉවරයි. එවන්න ඕන කෙනාව ජේසු ලෑස්ති කළා ඉවරයි. එවන දරුවා එවනවා. ඒ දෙයට දරුවට කන්න දෙන විදිය ඒ ස්ටේජ් ගහන ඒවා ලයිට් සවුන්ඩ්ස් ඔක්කොම ප්ලෑන් කළා ඉවරයි. ඕඩර්ස් උත් තියලා ඉවරයි. තව කෝටේෂන් එක විතරයි ඉන්න තියෙන්නේ. මිලියන ගාණක් ඇයි ඒක. හැබැයි මම දන්නවා ජේසු එක කරනවා. ඒක මගේ දේ. මට ඕනේ ජේසු ගාව ජේසුව සම්බන්ධ වෙලා ඉන්න විතරයි. කොහොමද ඒක වෙන්නේ? කොහොමද මේක වෙන්නේ? කොහොමද අරකට ගෙවන්නේ? මගේ ගොඩක් දෙනා නම් දැන් කොහොම සල්ලි හම්බුණාද? නෑ. අපි පොඩි ප්‍රොජෙක්ට් එකක් දාලා තිනවා. දරුවෝ 300ක් දරුවෝ එක දරුවෙකට 3000ක් වියදම් වෙනවා නම් එක දරුවෙක් හරි ස්පොන්සර් කරන්න කියලා පුරුජි ප්‍රොපෝස්ට් එකක් දාලා මම ඔන්ලයින් මාසස් වල කියලා. තාම දරුවෝ 200කටවත් සල්ලි හම්බ වෙලා නෑ. 1000ක් අනිවාර්යෙන් එනවා 2000ක් වෙන්න පුළුවන් 3000ක් වෙන්නත් පුළුවන් 5000ක් වෙන්නත් පුළුවන් දන්නේ නෑ. මං කටයුතු කරන්නේ කැල්කියුලේෂන් එක නෙමෙයි ප්‍රමාණ සංඛ්‍යා එක නෙමෙයි. ජේසුස් ඉන්නවචරයි මේ මගේ අ르ගලේ මෙහෙන් පස්සේ ආයෙත් මෙහෙකට පා දෙන්න කිව්වොත් ඇවිල්ලා කියන්නම් වෙච්ච දේ මොකද්ද කියලා. දෙවනා කියනක මගේ ආදර පුතේ මේ මගේ දේ ඔබගේ දේ එක නෙමෙයි වෙනස්. මගේ සාක්ෂි දරීම ඔබ අයිති කරගන්න ඔබගේ ජීවිතේ. ජේසුව ලැජ්ජ කරන්න එපා. සිද්ධි ඉස්සරහා කාලයට වහල් වෙන්න බදම් මෙච්චරයි මෙච්චරක් කරන්න දිනවා මෙච්චරයි මෙච්චර කරන මෙච්චරයි තමසි බාගෙන මෙච්චරයි දිනවා. පාඩම් කරන්නේ කොහමද? පාඩම් කරන්නේ පොත අරගෙන නම් නෝස්තරයි මම මෙච්චර පිටු දිනවා කියලා පාඩම් මතක හිටි ටිකක් පාඩම් කරගන්න බෑ. මර දහම් ගුරු විභාගේ කරන එක අම්ම කෙනෙක් අනේ පාදමරම් වචනයක් කියන්නේ ධර්මෝදේශ විභාගයේ මුකුත් උරුවෙන්නේ නැහැ. පඩන් මම කව වර්ධම් ගුරු කරන කවුද? ජේසු. ජේසු ආව පාස් කරන්න ඕනද? එදා ගලන්න. අනේ thank you father. විභාගය ඉවරලා කොහොමද father හොඳට විභාග කරා කියලා. දෙන්නම් කෙනෙක්. නැහින් යන්න එපා. හැබැයි ජේසුත් එක්ක ඉන්න. උත්තර නෙමෙයි ජේසු හොයන්න. ජේසුව නා ජේසු ගා ජේසු නතද කරගන්න කොහොමාරි. ජේසු ආර කියන අන්නන්න එපා. අඬන්න එපා. ඔයා අඬනවායි කියන්නේ අදහන්නේ නැහනේ. විශ්වාස කරන්නේ නැහනේ අඬනවා කියන්නේ. ඒක නිසා තමයි ප්‍රශංසා කරන සිද්ධියක ඉස්සරහා. ඒකයි 1 තෙස්සලෝනික 5 පරිච්ඡේදය 10 වෙනි වගන්තේ කියන්නේ. කෑගල කියන්නේ මං කියවන් පස්සේ නිතරම ප්‍රීතිවන්න කියන්න. ඔබ මොකද කෑගන්නේ? නිතරම ප්‍රීතිවන්න.
නොකඩවා යාඥා කරන්න. සියල්ල දී තුති දෙන්න. වචන ගන්න. එක තෙසලෝනික පස්සෙනි පරිච්ඡේද 10 වෙනි වගන්තිය. නිතරම ත්‍ෘතිවන්න, සුති නිතරම ප්‍රීතිවන්න, නොකඩවා යාඥා කරන්න. සියල්ල දී තුති දෙන්න, තුති දෙන්න. කිතුණුවන් වශයෙන් දෙවියන් වහන්සේ ඔබගෙන් බලාපොරොත්තු වෙන්නේ මෙයයි. මෙයයි. එනිසා අනේ දන්නේ මොකක් වෙයි දන්නේ බෑ නෑ බෑ නෑ හරියන්නේ නෑ මං කියන්නේ හරියන්නේ නෑ ඒක හරියන්නේ නෑ ඒක හරියන්නේ නෑ හරියන්නේ නෑ යා චික් කවද ලැජ්ජ කරන්නේ එනිසා ජෙස්ක නඩන්න එපා අඬන්න එපා වචන කතා කරලා කියන බලන්න ස්වාමීන් වහන්සේ ඈ දැක අනුකම්පා කොට හැනීම නවත්තන්නේයි අනිම නවත්තන්නේයි වදාලසේක 14 උන්වහන්සේ ලංවි දෙන්නට අත් තැබූ සේක එවිට දෙන උසලන්නෝ නැවතුණහ උන්වහන්සේ යවුණේ නැගිටින්න මම ඔබට කියමි වදාලසේක උන්වහන්සේ දෙන්නට අත තියනවා මං කිව්වා වගේ ඉන්ට්‍රොඩක්ෂන් එකේ මලමිරියකට අත තිබ්බහම එයාව අපිරිසිදු වෙනවා හැබැයි ජේසුස්ට අත තියනවා ඒ ජේසුස්ගේ සිද්ධි අස්සට යනවා උනාසි ඔබව ගලවන්නේ වෙන විදියකට පුතේ ආයිත් වෙන ෆාදර් ගාවට කාපර ටී-ෂර්ට් එක එක්කෙරෙකෙන් තකලෙ ජේසුස්ව ගලවන්නේ මොකද්ද වැටෙන් පොතේ වැටෙන් 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 ඔබ නෙමෙයි පහල පඩිය වැටෙන් පහල පඩිය වැටෙන් කොල්ල නියමයි හරි පුතා නැගිටින්න නැගිටින්න එපා නැගිටින්න නැගිටින්න මං නෙමෙයි මං කොහෙද ඔයා නැගිටින්න මං කිව්වා නේද ඔයා ඔහොම පොළවේ වැටිලා ඉන්නක හරි නෑ වා නැගිටින්න ඕනේ වා ජීවිතේ ඔහම ගොඩ යන්න බෑ කරුණා කරලා නැගිටින්න මං කියවන්නේ නැගිටින්න එක ජේසුස් ඇවිල්ලා ස්වර්ගයෙන් ඉඳන් අවවාද දුන්නේ ඇඟිල්ල දෙන්න වා නැගිටින්න එපා වාත දෙන්න වා නැගිටින්න එපා හරිද දැන් ජේසුස් ඇවිල්ලා ස්වර්ගයෙන් ඉඳන් නැගිටින්න එපා වා වයින් අතරි දෙනවනේ අතරි දෙන්නේ නැද්ද අතරි දෙන්නේ නැද්ද නෑ ආරබරන් හරි අතරි දෙන්නේ නැගිරින්න එපා නැගිරින්න එපා රිදෙන්නේ රිදෙන්නේ තාම බොරු කියන්න එපා මේ අපේ ජෙමිනි මෑන් හරිද 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 ජේසුස් ඇවිල්ලා ඔයාව උඩ ඉඳන් ඇද්දේ නැහැ ජේසුස් ඔයා ඉන්න තැනට බැස්සා ජේසුස්ගේ පාපයට බැහැලා මොකද කරන්නේ පාපයට බහැලා පාපයට බහැලා කරේ නැකි අම්ම ඔයාව කරට අරගෙන ජේසුස්ව ගොඩ දාන්නේ ජේසුස්ගේ මාංශගත වෙකම ඒකද ඒක නැති වෙච්ච බැටළුවව ඒ අසික්කිත තැනකට ඇවිල්ලා ඒ බැටළුවගේ පින්තර ගන්න පුතේ අපේ ගාව තියන්නේ ඒ කියන්නේ ඒ වැටිච්ච තැන ජේසුස් හොයාගෙන ඇවිල්ලා ජේසුස්ව කර තියාගෙන එන්නේ ඒ සිද්ධි අස්සේ එනිසා ජේසුස් දෙනට අත දිනවා කියලා කියන්නේ ඈත ඉඳන් නෙමෙයි ඒ ප්‍රශ්නේ අස්සට ජේසුස් එනවා බැටළුව එළියට බැලුවා පින්තර දිනා නෑ නේ කමක් නෑ බලන්න බලන්න නන්නතර වෙච්ච මේ පොඩි එක නන්නතර මගේ කාමරේ මම ඇඳගාව මේක තියන් ඉන්නවා ජේසු දුවගෙන එන විදිය ජේසු මඩ ගහගෙන අර ජේසු අතේ තියන් ඉන්නක තියනවා ඒක නෑනේ අතේ තියන් ඉන්නක මේක බින්තුරයක් තියනවා ජේසු අතේ තියාගෙන ඉන්නේ අත් ඔක්කොම තුවාල වෙලා ජේසුගේ ලේ ඒ පඹ ගාලේ පැටලිච්ච පොඩි එකාව ගන්න උන්හස්සේ කාපු කට්ට ජේසු දෙන්නට අත තියනවා මගේ පුතේ. උනාසේ මහ පුදුම ජීවමාන ස්වාමීන් වහන්සේ කෙනෙක්. මම ඊයේ නැත්තම් පෙරේද දේශනාව මේ කතාව කිව්වා. අපි එතනින් පස්සේ සප්‍රසාද වහන්සේ වැඩම කරන අත්දැකීමට යමු. ජීවමාන ජේසු අපි අතරේ වැඩම කරමු. මම කියන්නේ මම අනුරාධපුර දේශනා කරද්දී මේ කතාව කිව්වේ. මේක ඇත්ත කතාවක්. මම පුතේ. මේ පුංචි දුව එයා හැදෙන්නේ ඒතිස් ඒ කියන්නේ ආගමක් දහමක් අදහන් නැති පවුලක ලොකු සල්ලිකාරයෝ එතකොට ලොකු සල්ලිකාරයෝ එයාලා ජේසු මේ කිසිම පල්ලියකට යන්නේ නැහැ ලොකු මිනිස්සුගේ ප්‍රශ්නත් ලොකු ඉන්නේ එක දවසක් තාත්තා
පුංචි අරුදු පහක විතර පුංචි දුව ගාවම දෝ ඉස්සරහා අම්මට වෙඩි තියනවා. මොකද ලොකු ප්‍රශ්නයක්. බඩට වෙඩි වදින්නේ බඩ වැල ඔක්කම එළියේ පනා දිනවා අම්මා. දරුවා ඉස්සරහාම තාත්තා සුයිසයිඩ් කරගන්නවා ලොට වෙඩි තියාගෙන ලුව කෑලි යනවා. මේ පුංචි දුව පුංචි පොඩි කෙල්ලෙක් චුටි කෙලි පැත්තෙක්. ඒ සද්දෙට මිනිස්සු ඇවිල්ලා දරුවා ඉන්නවා පැත්තකට වෙලා. හැබැයි අර අමුතුයි දරුවා වෙනස් ඒ වෙලාවේ. දුව අරගෙන දෙන්න තැනක් නැහැ, නෑදෑයෙක් නැහැ, කවුරුත් නැහැ. කන්වෙන්ට් එකට බාර දෙනවා අනාථ ළමයිත් එක්ක හැදෙන්න. ତର මේ දරුවා කිසිම පල්ලියක ජේසුව කවදාවත් දන්නේ නැහැ, දැකලත් නැහැ, පින්තූරයක් දැකලත් නැහැ, උරුසමක් කියලා නැහැ. ඉතින් හරිම ආදුනිකයි හැම දෙයකටම. පළවෙනි දහම්පසල් පන්තියේ දරුවා යවනවා දහම්පසල් ශිෂ්‍ය තමයි පන්තියේ බාර වෙදින්නේ දා. කොහොමදත් කියලා ශිෂ්‍යයෙක් ජේසුගේ පින්තූරයක් අරගෙන උස්සලා අහනවා ළමයි ඔයාලා දන්නවද මේ කවුද කියලා. ශිෂ්‍ය කවදාවත් හිතුවේ නැහැ මේ පුංචි දුව අත උස්සයි කියලා. මොකද එයා දන්නේ නැහැ මේ පල්ලියකට කියලා නැහැනේ. ශිෂ්‍ය මම දන්නවා. මම්මේ අංකල්ව දන්නවා කියලා කියනවා. දැන් ශිෂ්‍ය මොකුත් කියන්නේ නැහැ. හරි දුව කොහොමද දන්නේ? අනේ දැන් දරුවගේ මූණ නිකන් පිපිලා. හරිද? ශිෂ්‍ය අර අපේ අම්මා ඌව වෙලා වැටිලා ඉන්නේ නැද්දි? තාත්තා ඌව වෙලා වැටුණා. හැමතැනම ලේ. මම බය වෙලා කෑ ගහද්දි අනේ සිස්ටර් මේ අංකල් ආව මගේ ගාවට. මේ අංකල් ආවා. මේ අංකල් ඇවිල්ලා මාව බදාගෙන අර අනිත් එළියේ අංකල්ලා ඔක්කොමලා කෑ ගහලා එනකන් මම තුරුළු කරගෙන පුටුටලා වාඩි වෙලා හිටියා. හැබැයි අරගොල්ලෝ ආව ගමන් එයා නැති වුණා. අනේ සිස්ටර් මට ඕනේ අංකල්. හරි හරි ෂෝක්. තායේ ඕනේ අංකල්ව කියලා. මගේ ආදර ප්‍රමාන්තනේ. ඔබගේ අරගලයේ ජේසු ඉන්නවා. සාතන් බොරුකාරයෙක්. උකිනා ඔයා පව් කරා, ඔයා මෙහෙම කරා, ඔයා අනාගත්තා, ඔතන ඌණියම් කරලා තියන්නේ, ඔතන කවුරු හරි මොනවා හරි කරලා. ජේසු නෑ විකාර විකාර. ජේසු ඉන්නවා. ඔයා නතර වෙන්න. ජේසු නතර වෙනවා. ජේසු දෙනට අත තියලා කියනවා නතර වෙන්න. අපි යනවා නන්නත්තර වෙලා. ඔයා නතර වෙන්න. ජේසුට කරන්න තියෙන දේ කරන්න. වහන අතර වෙන්න. Be still and know that I am your Lord. ගීතාවලිය 46:10. ඔබ නිශ්චල වෙන්න. මම දෙවිඳුන් බව දැනගන්න. Be still and know that I am your Lord. යසාය 46:10 බලන වචනය. ප්‍රශංසා වේවා. Hallelujah. ප්‍රශංසා වේවා. ගීතාවලිය 46:10 වචනය ගන්න. Be still and know that I am your Lord. Be still and know that I am your Lord. බනිශ්ශල වෙන මම දෙවිඳුන් බව දැනගන්න. උනාසි කතා කරලා කියනවා නික්ම යාම 14:14 මම ඔබ වෙනුවෙන් සටන් කරනවා. ඔබ නිශ්ශල වන්න. එනි සමගේ ආදර පුතේ, මගේ ආදර දූ. මේ රාත්‍රිය අපි ජේසු ගාව නතර වෙන රාත්‍රියක්. ජේසු ගාව නතර වෙන රාත්‍රියක්. ෆාදර් බිලාස් කරගමු එක්ස්පෝස් කරන්න ජේසු. අපි වෙනාසේ ගාව නතර වෙනට යන රාත්‍රියක්. අපි හැමෝම නැගිටිමු. අපි හැමෝම නැගිටිමු.